सर मेरे नाम सफी नाथनी। अपे इतकोट अपे सति सिद्ध करगन गियपु देशनामालाव तावकालिकव अपि नवत्तला मे पैविदि पिंकमत् एक्कम ए पैविद्दट अदाल वेच्चि धर्म कारणा वशयेन अपि ए धर्म कारणा विस्तर करन्न अपि गत्ते धम्मपदय तिन खुद्दक निकाये तियेन धर्म ग्रंथयक् बौद्धयागे अद्भुत हेटियटत् विश्वास करनवा। ඉතින් එතකොට අපි විශේෂයෙන්ම අදහස් කරේ මේ වග්ග 26ම ගාථා 426ම සාකච්ඡා කරන්න නෙමෙයි, විශේෂයෙන් මේ බික්කු වර්ගයට අයිති ගාථා යම් ප්‍රමාණයක් සාකච්ඡා කරන්න. ඉතින් එතකොට අපි අද ඉඳලා එතකොට මේ බික්කු වර්ගයේ ගාථා විස්තර කරන්න ආරම්භ කරනවා. බික්කු වර්ගයේ තියෙන තුන්වෙනි ගාථාව, ඉතින් ඒකේ නිදාන කතාව අට කතාවේ තියෙන. ඊට පස්සේ ජාතක අට කතාවේ තියෙන. මං හිතන්නේ ජාතක කතාවකුත් මේකට සම්බන්ධ කරලා දෙනවා. එතකොට අපිට ගාථාව ගාථාවට හේතුක නිදානය, ඒ වගේම ජාතක අට කතාවේ තියෙන ජාතකයකුත් සම්බන්ධ කරලා තියෙන කෙනෙක් ටිකක් දීර්ඝ වුණා. ඉතින් එතකොට දැන් මේ කතාවේදී අපිට තේරුම් ගන්න තියෙන කතාව තමයි දැන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ යාළුව දෙන්නෙක් මහාන වෙනවානේ. යාළුව දෙන්නෙක් මහාන වෙලා එයාලා දෙන්නා නිකන් මේ ධර්මයේ විනේච්චර සූත්‍ර අධ්‍යයනය කරන්නවත් භාවනා කරන්නේ නැහැ. නිකන් අර පරණ යාළුව දෙන්නා වගේම නිකන් ඇවිද ඇවිද නානවා කනවා බොනවා. නිකන් අපි කියන්නේ ආතල් එකේ ඉන්නවා. ආතල් එකේ ඉන්නවා, ඉන්න ගමන් ওই පරණ යාළුව දෙන්නා වගේ ඉන්න කාලේ කරපු දේවල් කතා කරනවා. ඒවා කිය කී ඉන්නවා. ඒවා කියලා ඉඳලා ඊට පස්සේ මේ කියනවා බලන්න මට පුළුවන් අර කුරුල්ලට ගලක් ගහන්න, මේ ඇහෙන් ගැහුවාම අනිත් ඇහෙන් මතුවේ. එතකොට මේ දෙන්නට ගානක් නැහැ. මේ දෙන්නට මේක කුසල්ද අකුසල්ද කියලා හැඟීමක් නැහැ. ඉතින් යාළුවෝ දෙන්නා නේද කරගෙන ඉන්න ගෙදර ඉන්න කාලේ තමට ওই නගේ නසරාණි වැඩ කරන්න ඇති. ඉතින් ගානක් නැහැ. දැන් ඉතින් ධර්මය විනය ගැන එහෙම ලොකු හැඟීමකුත් නැහැ, ලොකු ලැජ්ජ බය දෙකක්වත් නැහැ. සීලේ පිළිබඳ එහෙම හැඟීමක් නැහැ. මහණුනාට පැදුනාට ඒ සීලේ කියන කෙච්චර ගණන් ගන්නේ නැහැ. විනය පිළිබඳ හැඟීමක් නැහැ. ඉතින් අර පරණ පැටර්න් එකටම යන්න ගියා. ඉතින් මේකේ තියෙන අපි තේරුම් ගන්න තියෙන කාරණේ තමයි මෙතන. කියන්නේ මේ නිදාන කතාවේදී දැන් අපි හිතමුකෝ අපි දැන් මිනිස්සෙක් ගත්තහම මිනිස්සෙගේ ඇතුලේ හැම වෙලේම ස්වභාව දෙකකින් අපි ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එකක් තමයි අපේ මොළේ ආශ්‍රිතව අපි ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ වගේම තමයි අපේ හදවත ආශ්‍රිතව අපි ජීවත් වෙන්න ගන්නවා. හදවත ආශ්‍රිතව අපි ජීවත් වෙන්න ගත්තාම මොළේ ආශ්‍රිතව කියන එක දැන් මිනිස්සෙක් මොළේ තුලම නම් වාසය කරන්නේ. මොළේ කියන එකෙන් අදහස් කරන්නේ සිතිවිලි වලට බැඳිච්ච සිත කියන එක. සිතිවිලි වලට ග්‍රහණය වීම තමයි මම මෙතන මොළේ ආශ්‍රිතව කියලා අදහස් කරන්නේ. තුවර භෞතිකව මොළේ කියන තැන ගන්න එපා. කියන්නේ මොළේ සහ හදවත කියලා අපිට දෙකක් තියෙනවානේ. එතන මොළේ කියලා කියන්නේ සිතිවිලි දත්ත ඩේටා වලට බැඳිච්ච ජීවිතය කියන එක. මොළේ ආශ්‍රිත ජීවිතය. මතකයන්ට දත්ත වලට ඩේටා වලට බැඳිච්ච ස්වභාවයට අපි කියනවා මේ මොළේ එක ජීවත් වෙනවා. අපි කියනවා මේක ත්‍රිසං ස්වභාවය කියලා කියන්නේ. මේක මිනිස්සෙක් මොළයත් එක්කම ජීවත් වෙනවා නේද? අර පුරුදු රටාවලට ඇබ්බැහි වෙච්ච රටාවලට දත්ත රටාවලට ජීවිතේ ගෙනියනවා නම් අපි කියනවා ඒක මේ ඒ ජීවිතේ හරි මේ ත්‍රිසං ජීවිතයක්. ඒ ත්‍රිසං සතෙක්ට ඒක හරි වැරද්ද තේරෙන්නේ නැහැ. එයා ඒ සතාට ඒ කරන එකේ හොඳ නරක තේරෙන්නේ නැහැ. අපි කියන්නේ මේ අපි කියන්නේ ඒක ත්‍රිසං ගති කියලා. අපි කියන්නේ ත්‍රිසනේ. ඒ මනුස්සයාට ලැජ්ජා බය කියලා දෙයක් අකුසලයක් ගැන හැඟීමක් එහෙම දෙයක් නැහැ. එයාට එහෙම වැරද්දක් කිව්වට කියන ආහඳුරු මට ගිල්දි නැහැ. මට අප්සෙට් එකක් නැහැ. මට ගානක් නැහැ. අපි කියන්නේ අපි අහන්නේ ත්‍රිසනෙක්ද කියලා. කියන්නේ ත්‍රිසනෙක්ද එහෙම හැඟීමක් නැති වෙන්නේ එහෙම හැඟීමක් දැනීමක් කාට් එකක් නැතුව මෙහෙම කරන්නේ අපි අහන්නේ යා මේ ත්‍රිසනෙක්ද කියලා. කියන්නේ එයා වැඩි ආත්ම භාව ප්‍රමාණයක් ත්‍රිසම් මනෝභාවයක් තුළ ඉඳලා
ඒ කාලයක් ජීවිතේ තිරිසන් මනෝභාවයක් තුළ ඉඳලා යාරේක විශේෂයක් නැහැ. යාරේක හරි වැරද්දක් දැනෙන්නේ නැහැ. ගිල්ටියක් දැනෙන්නේ නැහැ. පශ්චාත්තාපයක් එන්නේ නැහැ. එතකොට මේ මිනිස්සෙක් දිගට 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 මනසේ ජීවත් වුණොත් ආවේගයක ජීවත් වුණොත් තමන්ට එන ආවේගයක චිත්තාවේගයක ජීවත් වුණොත් ඒ සිතිවිලි වලට බැඳිලා ජීවත් වුණොත් අපි කියනවා එයාට එහෙම මේ එයාට එහෙම ගිල්ටියක් දැනෙන්නේ නැහැ. එයාට නිකන් ඕන තරම් බිලි කපාගෙන ගියාට සිම හදවතට දැනෙන්නේ නැහැ කිසි දෙයක්. ඕන මිනිස්සෙකින් කඩාගෙන ගන්න පුළුවන්. ඕන දෙයක් ආයි නිකන් අපි කියන්නේ බෙල්ල කඩාගෙන ගන්න පුළුවන්. ගානක් නැහැ. මේ මිනිස්සයාට අර මිනිස්සයාගේ වේදනාවක්වත් හැඟීමක්වත් නැහැ. මට ඕන මේකනම් මං හොඳින් හා නරකින් හරි මං ගන්නවා ඒක. තව මිනිස්සයාගේ වේදනාවක් දුකක් ඒ වගේ ෆීලින් එකක් ඇතුළට දැනෙන්නේ නැහැ. මට උඹ ඕන නම් උඹ ඕන තමයි. උඹෙන් මට මේක ඕන නම් ඔබ මරලා හරි මං උඹ මේක ගන්නවා. එච්චරයි කතාව. මෙන්න මේ වගේ අපි කියන්නේ තිරිසන් මිනිස්සෙ. ආත්මార్థකාමී මිනිස්සෙ. තමන්ගේ ආවේගවලට හැඟීම්වලට වහල් වෙච්ච මිනිස්සෙක්. ආන්ගේ වගේ අපි කියන යාලා සම්පූර්ණ මොලයත් එක්ක ජීවත් වෙච්ච අය. යාලා සම්පූර්ණයෙන්ම මොලේ තුල මොලේ දත්තවලට බැඳීම තුල ආවේගවලට බැඳිලා ආවේගවලට අහු වෙලා ජීවිතේ ගලනවා. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් කියලා කියද්දී අපි කියන්නේ 100%ක් අපි හදවතින් ජීවත් වෙනවා. හදවත කියලාට වඩා හදවතත් අතික්‍රමණය කරපු අත්දැකීමක්. දැන් අපි ගමුකෝ හදවත කියලා. හා කියන්නේ උන්වහන්සේලා ජීවත් වෙන්නේ හදවත තුළ, හෘද සාක්ෂිය තුළ. උන්වහන්සේලාට පවතින්නේ හෘද සාක්ෂිය. උන්වහන්සේලාට පවතින්නේ හදවත. අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි හදවත කියන එකෙන් අදහස් කරන්නේ ආදරය, මෛත්‍රිය, කරුණාව වගේ හැඟීම් වලට අපි දෙනවන්නේ. අපි කියන්නේ ඒවා අපිට හදවතට දැනෙන්නේ කියලා. බලන්න ආදරය කියන ෆීලින් එක, කරුණාව කියන එක. අපි කියන්නේ ඒක මගේ මොළේට දැනුණා කියන්නේ නැහැනේ. මට කියන්නේ අපි කියන්නේ දේශනාව අහන්නේදී ඒක මගේ හදවතට දැනුණා. ඒ වචන, ඒ ක්‍රියාව, ඒ හැසිරීම, අපි කියන්නේ එයාගේ හැසිරීම, එයාගේ විදිය මගේ හදවතට යාව දැනෙනවා. මගේ හાર્ට් එකට දැනෙනවා. එතකොට අපි කියන්නේ ඒක හදවත ආශ්‍රිතව අපි කතා කරනවා. එතකොට හදවත කියන එක අපි නිකන් අර්ථවත් කරන්නේ අර කරුණාව, මෛත්‍රිය, ආදරය කියන ෆීලිං වලට අපි අඳින්නේ මොලයක් නෙවෙයි, හાર્ට් එකක් නෙවෙයි. හැබැයිම අපි ඒක අඳින්නේ හදවතක බිඳුරයක්. ඒක අපේ හදවත ආශ්‍රිතව දැනෙන්නක්. හાર્ට් එක ආශ්‍රිත ෆීලිං ටික. එතකොට මිනිස්සේ මෙයාගේ එයාගේ හදවතට ලඟ වෙන්න මේ මනුෂ්‍යයා හරි සෙන්සිටිව් වෙනවා. ඒ මනුෂ්‍යයාට තව මනුෂ්‍යෙක්ට කියන්නේ මලක වුණත් මලක් කඩන්න බෑ. එයා සෙන්සිටිව් මලක් කඩන චේතනාවවත් වැරද්ද වගේ වෙනවා. ගිල්ටි වෙනවා ඇතුළට. මලක් කඩන්න කියලා සිතිවිල්ලේ පවා එයාට පේනවා මම වැරද්දක් කරන්න කියලා. අපි කියන්නේ එයාගේ එයා හදවත ආශ්‍රිතව ජීවත් වෙන. එයාට ලැජ්ජ බය දෙක දැනෙනවා. යාට අකුසලයේ බයක් ලොකු. ඒකයි මේ අර දෙවෙනි ජාතකට කතාව මේ පෙන්නන්නේ. ඒ හදවත ආශ්‍රිතව ජීවත් වෙදී යාල බයයි. යාලට ලැජ්ජයි. යාලට චේතනාවටත් යාල බයයි. ඒ චේතනාවත් වැරද්දක් විදිහට. කියන්නේ මේ මලක්, ඒ කියන්නේ අර එක කතාවක තියෙන්නේ තාපසෙක් ගිහිල්ලා මලක් කිඹිනවා. තාපසයා ගිහිල්ලා මලක් කිඹට පස්සේ දෙවියෙක් කියනවා සුවඳ හොරා කියලා. හොරා කෑව නේද මලේ සුවඳ කියලා. ඊට පස්සේ තාපසතුමා නිහඬ වෙ ඉන්නවා. නිහඬ වෙද්දී හොරෙක් ඇවිල්ලා ඒ මල කඩලා අලේ ගලවලා අලේ කාලා යනවා. දෙවියා මුකුත් කියන්නේ නැහැ. ඒ දෙවියා මුකුත් කියන්නේ නැතු වෙද්දී අහනවා අර තාපසතුමා ඔයා මාර මිනිසෙක්නේ. මම මල ඉම්බ විතරයි ඒ වුණාට මට හොත්තටම බැන්නා. මම මල ඉම්බ එක විතරයි කළේ. සුවඳවරා අපි අරමනුස මලේ කඩලා අලෙත් කාලා ගියා මුකුත් කිව්වේ නැහැ කියනවා තාපසතුමනි. යා වැද්දේ. එයා තිරිසන් මනසක් තියෙන කෙනෙක්. එයා හරියට මඩ වෙච්ච රෙද්දක් වගේ. එයා කරන එක එයාට ගිල්ටියක් නෑ. ඒක වැරද්දක් නෙමෙයි එයාට. එයාට එහෙම එකක් දැනෙන්නෙත් නෑ. ඒ වුණාට ඔබතුමා
පිරිසුදු කෙනෙක්. ඔබතුමා හදවතත් එක්ක ඉන්න පොරොන්දු වෙච්ච කෙනෙක්. ඉතින් අපි පැවිදි වෙනවා කියන්නේ තාපසයක් වෙන කෙනෙක් සිවුරක් දා ගන්නවා කියන්නේ අපි දියුරුම් දෙනවා. අපි නියෝජනය කරනවා බුදුන් වහන්සේලා වද පටන්. අපි මහාන වෙනවා කියලා කියන්නේ කෙස් කපලා මේ සිවුර පොරවලද්දී මම යම් සංඝ නියෝජනයක් කරන්නේ. මම බුදුන් වහන්සේව නියෝජනය කරනවා මේ ලෝකේ. ඒ රහතන් වහන්සේලාව මම නියෝජනය කරනවා. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපි දැන් මේ පැවිදි වුණා කියලා කියන්නේ ගිහි ඇඳුම් ගැලෙව්වා. දැන් මම නියෝජනයක් අද ඉඳන් කරන්නේ බුදුවරු මහරහතන් වහන්සේලා. කියන්නේ මාතුලින් ඒක මා කියන්නේ මං ඒ ඇඳුම මං ඒ සිවුර පොරෝගත්ත ඒ ප්‍රතිපදාව යන්න පොරොන්දු වුණා. එතකොට මම අතින් මං අතින් කරන දේවල් බලපානවා මේ මුළු සංඝ සාසනයට මේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට දෙන ගෞරවයට. මොකද අපි කරන හැම දෙයකම ලෝකය කියන්නේ මේ බුදුන් වහන්සේගේ ගෝලෙ. මේ බුද්ධ ශ්‍රාවකයෝද මේ. එතකොට අපි සාස්තුරුන්න අපි කරන හැම දෙයකින්ම සාස්තුරුන් වහන්සේට අපහාසයක් වෙන්න පුළුවන්. ඒ සංගරත්නයේට අපහාසයක් වෙන්න පුළුවන් අපි කරන හැම වැරැද්දකින්. මොකද අපි නියෝජිතයෝ නිසා දැන් අපි නියෝජනයක් කරන්න පොරොන්දු වෙලා බැස්ස අය. අපි සංගරත්නයේ නියෝජනය කරනවා බුදුන් වහන්සේලා බුදුන් වහන්සේලාගේ මාර්ගය. ඒ කරුණාවන්ත ඒ කරුණාව ඒ නිසා භික්ෂුවකට කවදාකවත් අවස්ථාවක් නැහැ කාටවත් සමාවක් නැහැ ගිහියට කියනවා මම මේ අවසාන වතාවට සමාව දෙන්නේ මෙතනින් යන්න ඔයාලට සමාවක් නැහැ කියලා. ගිහි කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ වුණාට අපි නියෝජනය කරන සිවුර එක අපිට කියන්න බෑ. සිය වතාවක් ඒ වැරද්ද කළාත් මට ඒ කරදර කළාත් මට අහපව එයාවිල්ලා සමාවිල්ලා 201 වෙනි වතාවටත් මට ඒක දෙන්න වෙනවා. 102 වෙනි වතාවටත් ඇවිල්ලා ආයෙත් එයා මොනවා කළත් මට කරන්න දෙයක් නැහැ. මොකද මා නියෝජනය කරන්නේ බුද්ධ පරම්පරාව. මා නියෝජනය කරන්නේ සරියුත් මුගලන් රහතන් වහන්සේලා කියන සංඝ පරම්පරාව. එතකොට මම මේ සිවුර දාගෙන යම් නියෝජනයක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ මට බෑ ගිහියෙක් වගේ අවසාන වතාවට සමාව දෙන්න මෙතනින් එහාට අපේ සම්බන්ධිව මුකුත් කියන්න බෑ. එහෙම කරන්න හයියක් කොහෙන්ද අපිට? මොකද අපි නියෝජිතයෝ හින්දා. අපි සංඝ සාසනය නියෝජනය කරන්න දැස්ස ඒ චීවරේ දරාගත්ත ඒ ප්‍රතිපදාව ගත්තා. එතකොට මට කියන්න බෑ ගිහියෙක් වගේ මම ඔයාව ඩිවෝස් කරනවා මම ඔයාව අයින් කරනවා අදින් පස්සේ අපේ කතාව ඉවරයි. එහෙම එකක් කතා කරන්න බෑ අපිට. ඒ කියන්නේ එහෙම කිසිම වරප්‍රසාදයක් බුදුහාර දීලා නැහැ අපිට. එහෙම මේ අවසාන වතාවට ඔයාලට සමාව දෙන්නේ මේක ඉවරයි. මේක එහෙම එකක් කියන්න බෑ. ආයෙත් මේ මනුස්සයා ඉල්ලනවා නම් මට දෙන්න සිවුර මට ගැලවෙන්න ඕනේ මට මහානකම දෙන්න කියලා ආයෙත් දෙන්න ඕනේ. ආයෙත් ඇයි සිවුරට ගන්න. ආයෙත් ඇයි පැවිද්දට ගන්න. ආයෙත් ඒ ප්‍රතිපදාවට ගන්න. මොකද ඒක තමයි කරුණා ශාසනය කියන්නේ. ඒක තමයි ඒ වගේ ශාසනයක් තමයි අපි නියෝජනය කරන්නේ. ඒ වගේ ශාසනයන් නියෝජනය කරන්නේදී අපි අර ඒ කියන්නේ අපි ඒ මොක්ෂ හාට් එකේ හදවතේ පිරිස නියෝජනය කරන අය. කියන්නේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා කියන්නේ හදවතේ. ඒ කියන්නේ බුදුහාර කියන්නේ මගේ හදවතින් උපන් දරුවෙක් වෙන්න කියලා තථාගතයන් වහන්සේගේ මොළයෙන් උපන් ළමයෙක් වෙන්න කියන්නේ හදවතින් උපන් දුවෙක් වෙන්න. තථාගතයන් වහන්සේලාගේ හදවතේ උපන් පුතෙක් වෙන්න. ඒ බුද්ධ පුත් එහෙමනේ කියන්නේ සූත්‍රවල. කියන්නේ එතකොට අන්නේ පැවිද්ද කියන දැනට අපි ආවට පස්සේ මේ කියන පැවිදි ජීවිතේට අපි එකතු වුණාට පස්සේ අපිට බෑ ආයේ මොලේ ආශ්‍රිත ජීවිතයක් ගත කරන්න. අපිට මොලේ ආශ්‍රිත ජීවිතයක් ආත්මාර්ථකාමී ජීවිතයක් එහෙම නිකන් මට ගිල්ටි නෑ අරග නෑ මේක නෑ කියලා නෑ. අර තාපස්තුමාට ඒකයි කියන්නේ. තාපස්තුමාට අර දෙවිය කියන්නේ අර යාර වැරද්ද කළාට ඒක වැස්සයන් නෑ. එයා කොහොමත් වැද්ද කියලා කොහොමත් ත්‍රිසං ස්වභාව පුරුදු කරන කෙනෙක්. ඒත් ඔබ බුද්ධ ස්වභාවයට පොරොන්දු වෙච්ච කෙනෙක්. ඔබ බුද්ධ ස්වභාවයේ නියෝජනය කරන්නේ නැත්නම් ඔබ කියනවා ඉතින් ගිහි අය හාව කරන්නේ හඳු අපිත් මිනිස්සු වුණාට අපි නියෝජ අපි පොරොන්දුක් වුණා. අපි නියෝජනය කරන්න බැස්සා මේකට. එතකොට අපිට කියන්න බෑ ගිහි අයට හොඳ නම් අපිට මොකද කියලා. ගිහි අය එක කරාට අපිටත් එනම් මොකද අපිත් මිනිස්සු ඒ තර්කයට යන්න බෑ එනම්. කියන්නේ අපි ඒක අර තාපස්තුමාට ඒකයි අර දෙවිය කියන්නේ. අර තාපසතුමාට අර දෙවිය කියන්නේ ඒකයි එයා එක කරන එක වෙනම කාරණයක්. හැබැයි ඔබතුමාගේ මේ මලේ සුවඳ ගන්න ඕන කියලා මල අයිති කරගන්න යන චේතනාවත් ඔබතුමාගේ සුද්ධ මාර්ගයට වැරද්දා. ඒකයි මේ ජාතක කතාවේ කියන්නේ. යාලා කියන්නේ යාලගේ චේතනාවෙන් මයාලා දිතුවා. මේව චේතනාවක් ආවකත් වැරද්දක් මට. කියලා ඒකෙත් පශ්චාත්තාපන පුංචි වැරද්දේපා. වැරද්දක් කළා නෑ වැරදි චේතනාවේ පවා බය වුණා. ඒකෙන් පවා දැක්කා ඒකේ දෝෂේ. අන්න ඒක බලන්න මෙන්න මේක හරි එකයි මේ කතාවේ තියෙන ලස්සනකම
මේ කතාවේ වටිනාකම මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පැවිද්ද කියලා කියන්නේ මෙන්න මේ අපි හදවතින් ජීවත් වෙන්න පොරොන්දු වෙනවා. හાર્ට් එකත් එක්ක එකතු වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේ දැන් අපි හිතමු අපි දේශනාවක් අහනවා. ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා දේශනාවක් අහද්දී අපේ හදවතට දැනෙන්න ගන්නවා. යම් වෙලාවක පුංචි කාලයක් අපි අපේ මනසින් අයින් වෙලා සිතිවිලි වලට තියෙන බැඳීමෙන් අයින් වෙලා ඒ දේශනාවේදී මං හදවතින් ජීවත් වෙනවා. එතකොට මට ඒ දේශනාව තුළ මාව දැනෙන්නේ නැති වෙනවා. يعني මම දේශනාවක් අහද්දී ඒ දේශනාව හරියටම පොයින්ට් එකට කියවෙන දේශනාවක් නම් නිවනට ඉලක්ක කරලා කරපු දේශනාවක් නම් ඒ දේශනාව මට මනසින් අහන්න බෑ. මනසෙන් නෙමෙයි ඒ ඒ දේශනාව ඇතුලේදී මම මගේ මනස සිතිවිලි වලින් අයින් වෙනවා. අයින් වෙලා දේශනාව බවටම පරිවර්තනය වෙනවා. දැන් විනිශ්චය කිරීම දේශනාව කල්පනා කිරීම මැනීම නෑ සම්පූර්ණ දේශනාව බවටම මාව පරිවර්තනය වෙලා. ඒ දේශනාව බවටම මාව පරිවර්තනය වෙද්දී මට මාව දැනෙන්නේ නැති වෙලා යනවා. ඇගේ ශරීරේ බර දැනෙන්නේ නැති වෙනවා. සමහර ඔළුව කැකුමකින් එන්න පුළුවන්. ඇඟ ඔළුව ඇඟ දැනෙන්නේ නැහැ. ඇඟ දැනෙන්නේ නැහැ. ඇඟේ බර දැනෙන්නේ නැති වෙලා යනවා. අසනීපේ දැනෙන්නේ නැති වෙලා යනවා. ඒ කියන්නේ මොකද සම්පූර්ණ අපි කනෙක්ට් වෙනවා මේ වෙලාවේ අපේ පාරිශුද්ධ හදවතත් එක්ක. අපේ පාරිශුද්ධ වෙච්ච හදවතත් එක්ක අපිට අපි එකතු වුණාට පස්සේ අපිට මේ වෙලාවේ අපි ඉන්නේ ප්‍රේමයක, කරුණාවක, ආදරයක. මේ වෙලාවේ අපේ බෙල්ල කබලා ගියත් අපිට එන්නේ නැහැ තරහ. මොකද ඒ තරම්ම අපි ඉන්නේ යම් ආකාරයක සමාධියක, යම් ආකාරයක හදවතත් එක්ක එකතු වෙච්ච මොහොතක්. ඒ දේශනාව අහගෙන ඉඳලා ඊට පස්සේ අපි අහපව දේශනාව ඉවරලා යනවා කිමුක එළියට. ඒ එළියට යද්දී අපිට හිතෙන්න ගන්නවා නිකන් එහි වෙලාවේ බොක්ක උනක් දෙන්න අපි පොරොන්දු වෙනවා. පස්සේ ඕන දෙයක් මට කරන්න, පැවිදි කරන්න නම් පැවිදි කරන්න, ඕන දෙයක් කරන්න. ඒ වෙලාවේ අපි හදවතත් එක්ක අපි ජීවත් වෙනවා. හැබැයි ඊට පස්සේ අපේ එළියට ගිහිල්ලා ටිකක් වෙලා ආයේ ගෙහෙට මෙහෙට ගියාට පස්සේ ආයේ පරණ සෙට් එක යාළුවෝ, පරණ ස්වාම පුරුෂයා බිරිඳ යාළුවෝ සෙට් එක සෙට් වුණාම ආයෙත් අපේ අර මනස ලෙවල් එකට අපි වැටෙනවා. අපි මනස අපේ අර තියෙන බැඳීම් ආවේග මනසට බහිනවා. සිතිවිලි ලෝකයට බැඳෙනවා අපි. බැඳුනාට පස්සේ අපිට අර අර වෙලාවේදී අපිට යමක් දැනුණානේ. ඒ ගුරුවරයා ළඟ ඉද්දී දිව්‍යමය ස්වභාවය. ඒ ගුරුවරයා ළඟ ඉද්දී ගුරුවරයාගේ වචනේ ඇහෙද්දී යම් දිව්‍යමය අත්දැකීමක්, ග්‍රේස් එකක් අපිට දැනුණා. ඒක අපිට අමතක කරන්න බැරි වෙනවා. ඒ දැනිච්ච දේ අපිට අමතක කරන්න බැරි වෙලා ගිහිල්ලා අපි කොච්චර ආය භෞතික දේවල් අපිට කෝටි ප්‍රකෝටි ගණන් හම්බුණත්, කොච්චර ගෙවල් හම්බුණත්, කොච්චර යාළුව හම්බුණත්, අර යමක් මට ඒ වෙලාවේ දැනෙච්ච ඒ අත්දැකීම, ඒ හදවතට මං අවදි වෙච්ච අත්දැකීම, හදවත මට දැනෙච්ච එක මට අමතක කරන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට තේරෙනවා මට ආසයි මං ඒ හදවතට දැනෙච්ච ඒ අත්දැකීමත් එක්ක දිය වෙන්න. ඒකත් එක්ක ඉන්න ආසයි, ඒක දිය වෙන්න ආසයි, ඒක බවට පරිවර්තනය වෙන්න ආසයි. ඒ වුණාට තාම බෑ. තාම මම දෙපැත්ත දෝලනවා. මනස පැත්තට බර වෙනවා, ආයෙ හાર્ට් එකත් මට දැනෙනවා. හදවතත් මට දැනෙනවා, ආයෙ මනස පැත්තටත් මම බර වෙනවා කියලා. මගේ ආත්මාර්ථකාමී හැඟීම් සිදු වලටත් අහු වෙනවා. ආයෙ අර ගුරුවරයාත් එක්ක කතා කරද්දී, ළඟදී සාකච්ඡා කරද්දී, දේශනාව ඇහෙද්දී ආයෙ මම මගේ හදවතට එකතු වෙනවා. ආයෙ හරි මම සෞම්‍ය වෙලා, මෘදු වෙලා, ආදරණීය වෙලා ෆීලිං වලට. මෙන්න මේ විදිහට සාමාන්‍ය මිනිස්සෙක් දැන් හදවතයි මනසයි අතර දෙපැත්තට දෝලණය වීමක් වෙන්න ගන්නවා. මේ දෙපැත්තට දෝලණය වෙන අත්දැකීම ලබනවා කියන්නේ එයා තිරිසනෙක්ම නෙමෙයි. එයා යම් ආකාරයක එයා බුද්ධ සෝතාම බුද්ධත්වයට ලැබලා නැති වුණාට තාම එයා මිනිස්ස කියන ගතියට ඇවිල්ලා. එයා මිනිස්සේ මිනිස්ස කියලා කියන්නේ මේ බොඩි එකෙන් මිනිස්සේ කියන්නේ මිනිස්ස කියන්නේ ගතියක්. තිරිසං කියන්නේ ගතිය. බුද්ධ කියන්නේ ගතිය. 100%ක් හදවත අවදි වෙච්ච අයට අපි කියනවා බුද්ධ. බුද්ධ කියන්නේ එතකොට 100%ක් එයාලා හදවත අවදි වෙලා යාලගේ. උන්වහන්සේලා අහපව් බහින්නේ නැහැ මනුෂ්‍ය ස්වභාවයටවත් තිරිසං ස්වභාවයටවත්. මනුෂ්‍යයා කියන කෙනා ඉන්නේ ඔය අතරමැද. එයා තිරිසනෙකුත් නෙමෙයි, බුදුවරයෙකුත් නෙමෙයි,
ඒ දෙක අතර මැද සංදිස්ථානයක තමයි යා ඉන්නේ. එයාගේ තම හાર્ට් එක 100%ක් අවදි වෙලා නැහැ. එයාගේ හදවත තාම 100%ක් අවදි වෙලා නැහැ. හැබැයි යාට හදවතේ සුවඳ දැනෙනවා. ගොඩාක් දුරින් නෙමෙයි ඉන්නේ හදවතට. හදවත දැනෙන්න ගන්නවා. මෘදු බව, මොළොක් බව, හදවත. හැබැයි යාගේ ප්‍රශ්නේ තියෙන්නේ යාගේ තාමර ගතිවලට බැඳීමක් තියෙනවා. පරණ බැයි වලට, බැඳීම් වලට, ඇටැච් වෙච්ච දේවල් වලට. ඒකත් තියෙනවා. මේ දෙක නිසා යා වේලාවකට යා දෝලණය වෙනවා මොළේ පැත්තට, තිරිසම් පැත්තට. වේලාවකට යා දෝලණය වෙනවා අර හදවත පැත්තට. මෙන්න මේක දැනෙච්ච කෙනාට යාට තේරෙනවා මට ඕනේ මේ වයසට යන්න ඉස්සෙල්ලා මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි මගේ හදවතේ තදාගතයන් වහන්සේගේ හදවතේ උපදින්න. 100%ක් මේ මනුෂ්‍යත්වයේ බුද්ධත්වයේ බවට පරිවර්තනය කරන්න. මේ මනුෂ්‍ය හැඟීම මොකද මේ මනුෂ්‍ය බව හරි මේ බැලන්ස් නැහැ මෙතන. මෙතන තිරසං ගතියේ දෙපැත්තට දෝලණය වෙනවා. ඉතින් අන්න එතකොට එයා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මාව පැවිදි කරන්න අනුකම්පා කරලා. මං කැමති මගේ ජීවිතේ ඉතුරු කාලේ උවහන්සලත් එක්ක ජීවත් වෙන්න. සංඝයාත් එක්ක ජීවත් වෙන්න. මං ඒ සංඝ ඇසුරට කැමති. මොකද මට ඒ සංඝ ඇසුරේදී මගේ හදවත මට දැනෙනවා. මට මගේ ජීවිතේ දැනෙනවා. මං ජීවත් වෙන බව දැනෙනවා. නැත්තම් අර තිරිසං ගති වලින් මම මැරිලා මිය ගිහිල්ලා ඉන්නේ. ඉතින් එතකොට මට හැඟීම් නැහැ, දැනීම් නැති මිනිසු වෙලා. අන්නේම කියලා යා ඒ පැවිද්ද ඉල්ලනවා කියමුකෝ. එයා සබ්බ දුක්ඛ නිසං නිබ්බාන සච්ච කරණන්තාය. මං කාසාවන් ගහෙත්තා පබ්බාජීත මං බන්ති අනුකම්පං උපාදාය කියලා ඉල්ලනවානේ. ඒ පැවිද්ද ඉල්ලනවා කියලා කියන්නේ මොකද ස්වාමීනි? මට අහපව් මට මගේ අර තිරිසරෙක් වෙන්න අවශ්‍ය කරන ජීවිතේ මට එපාද අදින් පස්සේ. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් සරලෝ මේ ඉල්ලන්නේ මොකද්ද මහාන වෙලා මට ආයේ ජීවත් වෙන්න විකල්පයක් එපා. මගේ ලෞකික ආශාවල් ඉෂ්ට කරන මට විකල්ප ජීවිතයක් එපා කියලානේ කියන්නේ. මට මරණය දෙන්න කියලානේ. මට මොකද මම මැරුණොත් විතරමයි මම බුද්ධ භව බුද්ධත්වයට පත් වෙන්නේ. මම මැරුණ නැත්නම් ආයේ මම තිරිසං ගතියට යන්න පුළුවන්. ආයේ මම විකල්පයක් හොයන්න පුළුවන් ජීවිතේ. මම ආයේ මට කියන්නේ ඒකයි කියන්නේ මහාන වෙනවා කියන එක හොඳට තේරු ගන්න. මහාන වෙනවා කියන්නේ සමහර අය වැරදි අර්ථයක් ගන්නවා. නිදහසේ ඉන්න කියලා. නිදහසේ ඉන්න මහාන වෙන්න එපා. ලොකුම වැරදි කතාවක් ඒක. කිසි කෙනෙක් නිදහසේ මම මහාන වෙන්න ඉස්සලාත් මෙයාට ගා නිදහසේ ඉන්න නම් මහාන වෙන්න එපා. නිදහසේ ඉන්න තමයි නිදහසේ ඉන්න මහාන වෙනවට වඩා හොඳයි. ගිහිල්ලා කීයක් ජොබ් එකක් කරලා හෝටලෙක ඉන්න මාසයක් දෙකක්. නිදහසේ ඉන්න පුළුවන්. මට ඕන දේ කාලා මට ඕන දේ රවුමක් ගිහිල්ලා. يعني නිදහසේ ඉන්නේ. නිදහස හොයන්න එපා. නිදහස හොයන එක වැරදි. නිදහස හොයන්න මහාන වෙන්න එපා. යා කොහේ යරි ගිහිල්ලා හොඳ පරිප්පුවක් කන ඔය නිදහස හොයන්න. මොකද හැම බලාපොරොත්තුවක්ම කෙලවෙන එක වෙන්නේ ජීවිතේ. නිදහස හොයනවා කියන බලාපොරොත්තුවෙන් ආවොත් ඕක කැඩෙනවම තමයි. ඒ දුක් විඳින්නේ නැව මේක ඇතුලේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න ගොඩාක් අයට වැරදෙන්නේ. ගොඩක් අය මහාන වෙන්නේ මේ ගිහි ජීවිතේ කරදර කම්කටොළු ඉඳ නිදහසේ ඉන්න වගේ දැනගි. නිදහසේ ඉන්න පැවිදි වෙනවා කියන එක තරම් නරක දෙයක් මට හිතෙන්නේ කොච්චර කැතව දෙයක්ද ඒක. නිදහසේ ඉන්න පැවිදි වෙන ඒක හොඳයි. ඉතින් සැලටියක් වගෙන කාලා බීලා හොටලෙකට ගිහිල්ලා රෙස්ට් එකේ හොඳට ওই බීච් එක අරිනාලා කරලා කාලා බීලා ඉතින් සපාරණේ ගිහිනවා. ඒ වුණාට තේරුම් ගන්න පැවිදි වෙන්නේ වෙද්දි කියන්නේ නිදහසේ ඉන්න මට පැවිදි වෙන්න කියලා දෙන්න කියන්නේ නෑනේ. කාලා බීලා අතල් එකේ ඉන්න මට පැවිදි இல்லන්නේ නෑනේ අපි. නිදහසේ ඉන්න අපි පැවිද්දේ මට ඕන දේ කරලා මට ඕන දිහාට ගිහිල්ලා මට ඕන කෑම කාලා මට ඕන රවුමක් ගහලා මට ඕන කෙනෙක්ට මං ආතල් එකක් අරන් ඉන්න නෙමෙයිනේ අපි ඉල්ලන්නේ පැවිද්ද. සබ්බ නිස්සාරණේ පිණිස නිස්සාරණේ කියලා කියන්නේ මම මගේ මරණය පිණිස මට පැවිද්ද දෙන්න. ඒතකොට පැවිද්ද ඉල්ලීමේ මූලික අර්ථය මරණය ඉල්ලන්නේ. විකල්පයක් ඉල්ලන්නේ නැහැ ජීවිතේට. විකල්ප ඉල්ලනවා කියන්නේ නිදහස හොයාගෙන මහාන වෙනවා. ගෙදර ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, නැත්නම් ඔය ස්වාම පුරුෂයාගේ ප්‍රශ්න. අර එතකොට එයා විකල්පයක් හොයනවා නිදහසේ ඉන්න. එයා මේ ගෙවල් වල ප්‍රශ්න හින්දා කමක් නැහැ. ඒ අර්ථයෙන් හරි එන්න පුළුවන් මහානගර. එහෙම හරි ආවට පස්සේ හරි අපි තේරුම් ගන්න ඕනේ පැවිද්ද කියන්නේ නිදහසේ ඉන්න තැනක් නෙවෙයි. කාලා බීලා ඉන්න හෝටලයක් නෙවෙයි. පැවිදි වෙච්ච දවසේ ඉඳලා අපි පොරොන්දුව දෙන්නේ මට මගේ මරණය දෙන්න. මොකද මරණය පමණමයි මාව මිය ගියොත් විතරමයි මං මගේ හදවතට අවදි වෙන්නේ. හදවතට එකතු වෙන්න එකම ක්‍රමය මම මොලේ මිය යන්න ඕනේ. මගේ දත්ත ගබඩාව මම මිය යන්න ඕනේ. මට බැදීම් ජහලාවෙන් මිය යන්න ඕනේ.
එතකොට තේරුම් ගන්න මම මොනවා හරි නිදහස කියලා හොයන්න බැහැ වෙච්චි තියෙනවා නම් ක්‍රමය මං නිදහස ඉන්න මට ෆෝන් එකක් කරා මං නිදහස ඉන්න බැඳීමක් ඕනේ ඔය මොකක් හරි මං පුරුදු වෙච්ච නිදහස ඉන්න ක්‍රමයක් හදන් දිනන ජීවිතේ මෙහෙම මේ දේවල් කාලා මේ දේවල් මේ මිනිස්සු ආශ්‍රය කළා මේ ගංගවල් බලන්න ගිහිල්ලා මේ ඇලවල් වල නාලා මෙන්න මේ නිදහස මරා ගන්න නිදහස කියන්නේ මගේ අබ්බැහිය නිදහසෙ ඉන්නවා කියලා කියන්නේ මම මොනව හරි අබ්බැහි වෙච්ච රටාවක් ඇතුළේ හිරවිලා නිදහස දෙන්නේ ඒ ඒ එයා බලාපොරොත්තු වෙන ටික නැති හින්දා නෑ මරා ගන්න මට නිදහස ඉන්න දීපල්ලා කියලා එයා බලාපොරොත්තු වෙනවා මට මෙහෙම මෙහෙම ඕනේ කියලා ඉතින් එතකොට අපි එතකොට මහාන වෙන්නේ එහෙම මොනවත් ඉල්ලන්නේ නෙවෙයි ඉල්ලීම් එපා මට අදින් පස්සේ මම ඔබ වහන්සේව පැවිද්ද මට දෙන්න මට ආයේ කිසිම දෙයක් ඕනේ නෑ මම මොනව හරි පැවිද්දක ඉල්ලද්දි ගේමට කැතයි ඉල්ලද්දි යා හොයන්නේ යාගේ නිදහස එයා හොයනවා දැන් එතකොට මෙතන හිර කූඩුවක්ද වැටුනේ කියලා හැබැයි මේ හිර කූඩුවට එන්නේ අපි කැමැත්තෙන් මේක පොලිසිය ගෙල්ල දාපු හිරයක් නෙවෙයි මේක කවුරුවත් ඇවිල්ලා ආ ඔයාලා අදින් පස්සේ ඔන්න දැම්ම හිර කූඩුව නිහන අරන කියලා එලා මෙහෙම දැම්මේ නැහැ හිරයක් කෙන්නේ නැත්තේ මේක මං ඉල්ලලා ආපු හින්දා නොඉල්ලා කවුරුරි බලෙන් ගිහලා මෙහෙම කොඩු කළා මේ නීති ටික දැම්මනම් අපිම දැම්මේ ආ නීති ටික ඉදිරිකයි මේ ටික දැම්මනම් මේක හිරයක් හැබැයි මේක හිරගයක් නොවෙන්නේ අපිම ඉල්ලන් කාපු පරිපුවක් ඉන්න අපිම ඉල්ලන් තමයි ගත්තේ අපිම කිව්වා හරි ඕකේ මං ලෑස්ති වැඩේට බයිමු හරි ඉල්ලන් ගත්තද දැන් ඉල්ලන් ගත්තට පස්සේ කියන්නේ මම පොරොන්දු වුණා මම මැරෙන්න ඕකේ වැඩේ දිනේ දැන් මම මැරෙන්න ඕකේ කියලා කිව්වට ඕක දැන් අර ටික දසකදී අමතක වෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි කිසි අවුලක් නැහැ මේ පාර නම් එන්නේ ආදර මැරෙන්නම තමයි ආවේ. ඔන්න මැරුණා ඔන්න දුන්න ජීවිතේ මෙච්චරයි. අය ඕන දෙයක් මේක පුච්ච කරන කරනවා පුච්ච කර ගන්න බැදර කරනවා ඔබත් බැදන් කන්න ජීවිතේ මරාගෙන කරනවා මරාගෙන ගන්න කොහොම හරි අඹනවා නම් ඕන විදිහට අඹන්න මේ ජීවිතේ. ඒකනේ මං පැවිදිනවා කියන්නේ මාව දෙන අඹන්න මාව මරන්න මාව පුච්ච කරන කන්න මාව බැදගෙන කණ්ඩම නම් දීලා දැම්. මෙන්න මේකෙදී මේක දීලා දැමීමක් මේක මරණය පිළිගැනීම. ඒකයි කියන්නේ විකල්ප අමතක කරලා එන්න. ආයේ මම ආපහු හැරෙලා යන්න මට විකල්පයක් නැහැ. ඒකයි කියන්නේ විකල්පයක් හෙව්වොත් ඒ කියන්නේ ඔබ ආයේ පැවැත්ම හොයනවා. මේක ජීවිතාශාව අතහැරලා පැනන ගේමක්. මේක බලාපොරොත්තු තියාගෙන යන ගමනක් නෙවෙයි. ප්‍රාර්ථනා තියාගෙන යන ගමනක් ජීවිතයක් ගැන හිතාගෙන යන ගමනක් නෙමෙයි. මේකට මේක මේ පැවිද්ද කියලා කියන එක ඔබට තේරෙද්දි දැන් මම මෙහෙම කතා කළාද මං කියන්නේ මටත් මේ 100%ක් මහානකම තේරුම් ගන්න මං කතා කරනවා කියලා. මටත් මේ තේරුම් ගනිමින් යන ගමන් කියනවා. මොකද මම තේරුම් අරගනමින් මං ඔබට කියන්නේ ඔබට මේක තේරුම් ගත්ත නැතත් මට ආයෙ තේරෙනවා. මං උදේම දේ තමයි තේරුම් ගන්න තියෙන්නේ මොකක් හරි දෙයක් තේරුම් ගත්ත දෙයක් මම තේරුම් ගත්තා වගේ ඔබට කියද්දි මට නොතේරිච්ච දේ හෙට වෙදි මට තේරෙනවා. ඉතින් ඔබ තේරුම් ගත්තත් කවන්නේ නැහැ නොගත්තත් මට කවන්නේ නැහැ. නොගත්තත් මට කවන්නේ මගේ වැඩේ සිද්ධ වෙනවා මොකද මම මේක කියවද්දි මං මාව මට ප්‍රත්‍යක්ෂා වෙනවා මම මේක කියවද්දි මටත් බෑනේ පොරව ඔයිරික් කරගෙන ඉන්න දැන් ඔබට කියනවා කියලා කියන්නේ මමත් බහින්න දෙපෑ ඔබයි මායි දෙන්න එක තැනකට මම මේ ටික කතා කරද්දි මමත් ඉන්නේ ඔබ ඉන්න තැනමනේ මම මගේ ඇති මේ ටික කියද්දි මමත් බෑ දැන් ප්‍රත්‍යක්ෂා වෙනවනේ කො මගේ මේ කැලේ මේ අඩෝ තියලා මගේ පැවිද්ද මේ අඩෝ තාම මම මේ හුදකලාවද එතකොට ඒක ඔබ ඇහුවා හෝ නැහැව්වා හෝ ප්‍රශ්නයක් නැහැ වැඩේ සිද්ධ වෙනවා ඒකයි මම කිව්වේ මම මට තේරුම් ගත්ත මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ලේසිම දේ තමයි යමක් තේරුම් අරගෙන අනිත් කෙනාට කියලා දෙන්න යන්න ඌට උන්ට ක්ලාස් කරන්න ගියාම මම තව ප්‍රොෆෙෂනල් ඒකට ක්ලාස් කරන්න ගියාට පස්සේ ඒක තේරුම් ගණීද නැද්ද දන්නේ නැහැ කියන අය අහනගෙන තේරුම් ගණීද නැද්ද කියන්නේ මට ඒක තේරෙන්නේ නැහැ ඒක ඔබ අතේ තියෙන හැබැයි මට තේරෙනවා මම මෙහෙම කියවන්න කිව්වනම් මටත් ඉන්දිපෑවි කියන විදිහට මමත් පැවිද්දේ කියන්නේ මේකයි බුද්ධ ශාසනය නියෝජනය කරනවා කියලා. මාත් දැන් ඒක දාගෙන කියන්නේ මේක. මාත් දැන් ඒක නියෝජනය කරන්න එපේ. ඒක කියන්න අපි මෙහෙම ඔබයි මායි කියලා මේ මම උඩගෙන ඉඳන් ඔබ පල්ලෙහා ඉඳන් මේ ඔබට උපදේශයක් දෙනවට වඩා අපි දෙගොල්ලොම එක එක ආසනේ ඉන්නේ. එක ආසනේ ඉඳගෙන අපි අහනවා. එතකොට මටත් අහන පළවෙනි වතාව ඔබත් අහන පළවෙනි වතාව. මාත් මේ දේශනාව අහන පළවෙනි වතාව ඔබටත් මේ දේශනාව අහන පළවෙනි වතාව. අපි දෙගොල්ලොම ඉගෙන ගන්න අවස්ථාවක් මේක. පැවිද්ද කියන්නේ මොකද්ද කියලා මමත් ඉගෙන ගන්නවා ඔබත් ඉගෙන ගන්නවා. මෙන්න මෙතන ඉඳන් තමයි අපි දෙගොල්ලොට මේක ඇහෙන්නේ. මේ වචන ටික අහන්නේ නැතුව මම දන්න දෙයක් ඔබට කියලා දෙනව නෙවෙයි. මට ඉගෙන ගන්න ඕනේ හින්දා මම මේක දන්නවා වගේ කියනවා. බලන්න මට ඉගෙන ගන්න ඕනේ නිසා මම ඔබට මන් දන්නවා වගේ කතා කරනවා. ඉතින් එතකොට
අපි දෙගොල්ලොම ඉන්නේ මේ අහිංසක තැන. අපි දෙගොල්ලොම ඉන්නේ ඔබත් පැවිද්දෙක් මාත් පැවිද්දෙක් මමත් පැවිද්ද කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන මේ සකස් කරගෙන යනවා. ඔබත් අලුතෙන් හරි පැවිදිලා අපි දෙගොල්ලොම එකම සංඝයාරණේ මේ වැටුනේ දැන්. කැමැත්තෙන්ද අකමැත්තෙන්ද දන්නේත් නෑ. කවුරු හරි තල්ලු කරාද දන්නේත් නෑ. කොහොම හරි ඔබයි මායි අපි දෙගොල්ලොම දැන් එක එක බજારයකට වැඩිලා ඉන්නේ. එක බෝටුවට වැඩිලා ඉන්නේ. එක වලට වැඩිලා ඉන්නේ දැන්. එක එකකට වැඩිලා ඉන්නේ. එතකොට ඒක තමයි සංඝයා කියලා කියන්නේ. එතකොට අපි දෙගොල්ලෝ මමත් මේ එක එක පීනන ටෙක්නික් කියනවා. ඔබත් ඉතින් පීනලා ගොඩයක්. මත අපි එක මේකක ඉන්නේ එක සංගයක ඉන්න නිසා. ඒක එක බજારයකට වැටිච්ච නිසා. එකට වැටෙන දැන් අපි ටික 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 මේව සාකච්ඡා කර කර දේශනාහා දවස ගානේ අපි තේරුම් ගන්නවා මොකද්ද මානකම? මොකද්ද මේ හදවතේ ජීවිතේ? මොකද්ද මේ හાર્ට් එකේ ජීවිතේ? මේ හදවතට ගමන් කිරීමේ ජීවිතේ කියන්නේ මොකද්ද කියන එක අපි දෙගොල්ලොම දැන් මේ තේරුම් අරගෙන යන ගමනක මේ ඉන්නේ. ඒ තේරුම් අරන් යන ගමන මොකද මේ මහානකම කියන එක. ඉතින් එතකොට ඒක අපිට කියන්න බෑ මේ අවුරුදු 10යි මේ අවුරුදු 6යි මේ අයියේ මහානුනේ එහෙම දන්නේ. ඔක්කොමල වැටලා ඉන්නේ එක සංගයට. ඔක්කොරම එකම නියෝජනයක් අපි කරන්නේ. එකම බුද්ධ රත්නේ හදවතේ පිරිස නියෝජනය කරන්නේ අපි. ඉතින් එතකොට අපි එක එක්කෙනා තේරුම් ගත දේවල් අපි කියන ආඩියක් දෙනාගේ කැඳහැලිය වගේ නැතුව මම තේරුම් ගත ටිකක් දානවා. අරයා තේරුම් ගත ටිකක් දා. දැම්මම හැමෝටම බොන්න හොඳ කැට් සුප් එකක් ඇද. ආඩියක් දෙනාගේ කැඳහැලිය කියන්නේ දාන්නේ නැහැ නේ. මම දන්න දේක් කියන්නේ නැතුව ඔය ඉන්නවා. එතකොට තේරුම් ගන්න. එයාටත් පොලිෂ් වෙන්නේ නැහැ. ඒ අපි දාන්න ඕනේ. අපි දැම්මම අනිත් කෙනාත් දානවා. දැම්මම තමයි මේකේ ලස්සන කැඳහැලිය හැමෝටම රහ එකක් බොන්න පුළුවන්. හැමෝටම රස දෙයක් හම්බෙන්නේ මෙන්න මෙතනයි. අන්නේ වගේ තමයි අපි පැවිද්දට ආවට පස්සේ අපි මහානකමට එකතු වුණාට පස්සේ අපි දන්නවා අපි එකතුනේ මේ මොනවත් මේ ආතල් එකේ කාලා බීලා සොමීන්න නෙමෙයි අපි ඔක්කොම එකතුනේ මැරෙන්න පොරොන්දු වෙලා අපි ඔක්කොම සිය දිනහ ගන්න පොරොන්දු උනේ අපි ඔක්කොම මට ආයේ ජීවිතේට අපිට විකල්ප ඕනේ ආයේ අපිට නිදහස ඉන්න ක්‍රම ඕනේ අපිට ටයිම් එකක් ඕනේ නිදහස මට නිදහස ඉන්න ඕනේ මේ වෙලාව එහෙම එකක් අපිට අවශ්‍ය නැහැ ඒ නිදහස හොයනවා නම් ඒක ලෞකිකයි. ආයේ මම සතුරු කරන්නේ හොයන්නේ ඔය හැම විකල්පයක්ම හොයන්නේ ගෑල් ළමේ කරි පිළිමි ළමේ කරි නිදහසේ කණ්ඩ කඩයක් කරි ආයේ කාවද ඔය සතුරු කරන්නේ මාව. විකල්ප හොයන්නේ නැවත මාව පෝෂණය කරන්න. අපි පැවිද්දට බහින්නෙම ඕනේ නැහැ අපිට නැවත. අපි මේ මහානකමට බහින්නෙම මාව සතුරු කරන ජීවිතයක් ඕනේ නැහැ. නිදහස ඕනේ නැහැ. නිදහසව කියන බලාපොරොත්තුවම තමයි හැම දුකම මට ගෙල්ල දුන්නේ. ආදරේ නිදහස හෙවීමම තමයි මාව දුකට දැම්මේ. මේ මාව සතුරු කරන්න මම ගිහි ජීවිතේ ගත කරා. මාව සතුරු කරන්න ස්වාමපුරුෂයෙක්, දරුවෙක්, බිරිඳක්, ළමේ, ආහාර, වාහන මොනෝ හරි බලාපොරොත්තු වුණා. ඒ හැම බලාපොරොත්තුවම අපිට අන්තිමට වෙහසක් වුණා. ඒවර ඇයි හැම බලාපොරොත්තුවම බලාපොරොත්තු කඩවීමකින් අවසන් වෙනවද? මොන බලාපොරොත්තුවක් තියන් ජීවත් වෙලා බලන්න කවදා හරි ඔබ කැඩෙනවා. ඒවලට වැඩේ තියෙන්නේ සමහර අයට පැහැදිලා අමතක වෙනවා. යාලා නැවතත් බලාපොරොත්තු සහගත ගමනක් ආරම්භ කරනවා. අන්න එතකොට ආයේ පාර වැරදි. ඒක පැවිද්දෙක් කියන්නේ මැරෙන්න පැන්න නම් මැරෙන්නහ පැන්න මනුස්සයා නිවන නෙවෙයිනේ හොයන්නේ මරණයනේ. මරණය සොයන මනුස්සයාට නිවනවත් මොකක්වත් බලාපොරොත්තු නැහැනේ මට දෙයක් ලබා ගන්න. ලබා ගන්න බලාපොරොත්තුවකින් මොනව හරි කරනවා නම් යම් කිසි එයා අපි ලෞකිකයි. එයා මරණය සොයන් පැන්න පැවිද්දෙක් නෙමෙයි. එයා නැවත ජීවිතයක් හොයනවා. නිවන් දැකලා සතුටින් ඉන්න බලනවා. නිවන් දැකලා නිදහසේ ඉන්න බලනවා. මේ හැම දෙයක්ම එයා එයාගේ පැවිද්දට විරුද්ධව ගත කරනවා. දැන් බලන්න මම මේ ටික කියන්නේ ඔබ මේක ඔබ තේරුම් ගන්න මහානකම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. පැවිද්ද කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි දාගත්තේ මෙන්න මේ වගේ පොරොන්දුවක් උනේ. මෙන්න මේ වගේ දෙයකට අපි පොරොන්දු උනේ. අපි එතකොට අපි පැවිද්දන් වෙලා සංඝයාට ඇතුල් වෙලා මොනවා අරක නැහැ මේක නැහැ අරක නැහැ කියලා චරුචුරු ඇහෙද්දි අමුතු ගඳක් එනවා ගිහි ගඳක්. අමුතු ගිහි ගඳක් එන්න පටන් ගන්නවා අයියෝ චි ඒ කියන්නේ මොනවද මේ ඉල්ලන්නේ මොනවද මේ කියන්නේ මැරෙන්න පොරොන්දු වෙලා ආපු මේ අය ඇයි මේ නිදහසක් ඉල්ලන්නේ ඇයි මේ විකල්පයක් හොයන්නේ ආයේ පවතින්න ආය යාල ඇයි මේ ජීවත් වෙන්න හදන්නේ ඉතින් ඒකේ වැඩේ තියෙන්නේ අර තාම අපි හાર્ට් එකට 100%ක් අවදි වෙලා නැති හින්දා තාම අර මොලේ ගති තියෙනවානේ දත්ත ගබඩාවට තියෙන වැඳීම තියෙනවානේ ඒ නිසා මේ ආයේ පැවිදි වුණාට දිගට මේක කරගෙන යන්න බැරි ගතියක් එනවා ආයේ පාරක් සිවුරු අරින්න හිතෙනවා ආයේ පාරක් අර ගතියට විකල්පයක් ජීවිතේට හොයන්න හිතෙනවා ආ ඒකට හොඳම දේ තමයි කල්යාණ මිත්‍රයාගෙන් ආයත් නොවී ඉන්න එක වටිනම දෙයක්
ඒකයි දැන් අර අර භික්ෂුන් යාළුව දෙන්නට උනේ ඒකනේ යාළුව දෙන්නට උනේ කල්යාණ මිත්‍ර ඊ අපි දේශනා මතක කරේ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි මේකේ වැදගත්කම තියෙන්නේ නිකං හරි මගේ පරණ බજાર යාළුව ආශ්‍රය කරගෙන ගිහලා එයාලගේ තියෙන ඒවාක් හිටියොත් තේරුම් ගන්න ඇද්දිලා යනවා ඒ ගතියට ඒ තිරිසන් ස්වභාවවලට ආපවපාර ඒ තිරිසන් ලක්ෂණවලට තිරිසන් ගතිවලට ආපවපාරක් මොලේට මොලේ ජීවිතය හැබැයි වැඩේ දෙන්නේ අපි ඊට පස්සේ කියන අයියෝ මට මොනවා වුණාද ඒ වෙලාවේ හඳුරු තේරුන්නේ නැහනේ අර සමහර දෙකලා තියෙනද මානසික රෝගීන් ඉන්නවා මේ සිස්කුපීනියාද කොහෙද ඒ රෝගය හැදුනාම චරිත දෙකක් එකපාර රඟපාන්නේ ඒ කියන්නේ අර මං අර එක දසකුත් කිව්ව කතාවක් අර එක මම මනෝ වෛද්‍යවරයෙක් පරීක්ෂණයක් කළා කියලා කියනවා එක ගෙදරක භූත බලවේගයලු භූත බලවේග කියලා ඒ ගෑනු කෙනා මේ එකපාරට ගෙදර මේ සාරි ගෙදර මේ සාරි ගිනි ගන්නවලු ගෙදර අල්මාරි ගිනි ගන්නවලු එකපාරට මේ ගෑනු කෙනා කෑ ගහනවා කෑ ගහලා අනේ බලන්න කියලා කෑ ගහලා දුවනවා මේක ඇත්තටම කැමරා දාලා හොඳට හොයලා බලද්දි වෙලා තියෙන්නේ අර ගැහෙන කෙනාට සිස්කුපීනියානේ තර චරිත දෙක අරගපා රෝගී කියන්නේ බයිපෝලර් බයිපෝලර්නේ ඒ බයිපෝලර් රෝගියෙක් යා ඒ කියන්නේ එයාට එකපාරට ද්වේෂයක් එනවා ද්වේෂයක් ආවම ඔක්කොම එපා වෙනවා ඔක්කොම පුච්චෙනවා අල්මාරි ඊට පස්සේ ආයේ මනෝභාවයෙන් එනවා අනිත් අන්දෙට හાર્ට් එක වැදිරලා ඇවිල්ලා අර ආයේ අර සාමාන්‍ය ගැහණිය කියලා අනේ කවුද ගිනි තියලා මොනවද කරගෙන එයාගෙම දෙපැත්ත මේක මේ වෙන භූතියෝ නෑ ඉගෙන මේ කොහොම මේ අපි දෙපැත්තට අපිට මේ බයිපෝලර් ලක්ෂණ අපි හැමෝගෙම තියෙනවා අපිව තාම හරියට ඒ රෝගී කියලා කියන දතර අපි හැමෝටම යම් මට්ටමක බයිපෝලර් තමයි තාම හાર્ට් එක අවදි වෙච්චි නැති බුදුවරු නෙවෙයි නම් තව අපි 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 හැමෝටම යම් ලෙවල් එකකින් බයිපෝලර් තියෙනවා යම් ලෙවල් එකකින් උදේ ඉන්නේ උදේ මේ ආදරණීය මිනිස්සේ ආවස්සෙද්දී ඔක්කොම අතහැරලා දාලා මල බයිනවා අර ගැහැණියට ඇත්තටම වෙලා තියෙන කසාද බැන්දට හස්බන්ඩ් මාස ගණන් යනවලු ජොබ් එකට ගිහලා මාස 3ක විතර තමයි ගෙදරේ. අර ගැහැණිය බැන්දට ඉnde බෑ ගෙදරේටලා තනියම. ඉතින් මේ ගැහැණියට මේක දරන්න බෑ මේ තනිකම. හුදකලාව. මේ තනිකම හුදකලාව දරන්න බැරි නම් මෙයාට කේන්ති යනවා මේ හුදකලාව. කේන්ති ගියාම මෙයා ඔක්කොම පුච්චනවා. ඊට පස්සේ යට ආයෙනවා එයාගේ අර මනස ආයෙ අර හાર્ට් එක බැඳලා වෙනවා. අර දේශය අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් අර මම වැර කවුද භූතෙක් කරා කියලා හිතෙනවා. වැඩේ තියෙන්නේ මේකේ අවුල මොකක්ද නැ මේ මගේ ඇතුලේම තියෙන බයිපෝලර් ලක්ෂණේ මනසින් හදවතින් හදවතින් මනසට තියෙන දෝලනේ නෙමෙයි දෙපැත්තට වැරෙන මේකට කියනවානේ මේ ඩාර්ක් එනර්ජි කොහෙද භූතයෙක් ඉන්නවා කොහෙද යක්කෝ යගේ ඉන්නවා මේ කොහෙද ඉන්න මාරයෙක් දැල්ලා පවුනේ ඌට අල්ලන හැටි කොහෙද ඉන්න අහිංසක මාරයත් අල්ල ගන්නවා මේකට කොහෙද ඉන්න යක්කුගේ අනේ වන්ද ඒක මේ මිනිසු කරන විකාර වැඩේ මං කියන්නේ භූතයෝ නෑ කියන එක නෙවෙයි පහු කියලා දෙනවා මේ අපිට කවුරු හරි බණ්ඩියෙක් අල්ල ගන්න ඕනේ මගේ වැදුළු ප්‍රශ්නෙකට තේරුම් ගන්න අපි මේ අනිත් මිනිසුන්ට රිද්දනවා කියන්නේ ඒ මිනිසුන්ගේ වරදන් මේ මගේ මනසේ ට්‍රැක් පයින් එකට මං එළියේ මිනිහෙක් අල්ල ගන්නවා බයින්ඩ හෝ ආදරය කරන්න මරන්න හෝ මේ ඒ ඒ අපි ඒකට කියන්නේ අර මිනිහා මේව කිව්ව ඉඳන් මට මේ වෙන්නේ ඉතින් යකෝ මගේ මනස එකම හાર્ට් එකක් දෙනවා ඔය සරින් සරේට මාරු වෙන්නේ නැහැ නේ අර මනුස්සයා කියන කින වචන වලට මගේ හිත ආය මල පයින්නයි ආය හිතේ හાર્ට් එකේ ඉන්නයි වඬ එක වෙලාවකට තනියෙන් සමාරුතු ඉන්න ගම මේ අතු ගානවා තනියෙන් කුණු හරප ගිය කි. ආය මේ මනුස්සයා මනේ මම වැරද්දක් කළේ ස්වාමීන් වහන්සේ අනේ මට සමා වෙන්න ඇවිල්ලා මට මෙහෙම ඉතින් බයිපෝලා නේ ඉතින් බයිපෝලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඊකසේ ඕකට ඊට පස්සේ ඔන්න හතරයක් කියන්නේ කියනවා ඔයාලට ඩාර්ක් එනර්ජි එකක් තියෙනවා ඔයා තුල යකෙක් කිනවා ඔයාලට අමනුෂ බලප අර කොයිදෝ ඉන්න අමනුෂයෙක් අල්ලගෙන ඊට පස්සේ ගහන බොරුව මේ මේක පිට දැක්කනම් 100න් ඉවරයි. මේ මනසේ තියෙන සිස්කුපී මේ බයිපෝලා ගතිය. මේ හදවතේ සහ මොලේ තියෙන දෝලණය. හදවතේ මලේ මේ මේ දෝලණයට අපි අහු වෙනවා වැඩි. මේ මේ වෙලාවට මොලේට ගිහිල්ලා එක්කෝ විපාවෙද්දී මලපයිද්දී ඒකට අහු වෙනවා. ආය හાર્ට් එකට එනවා. මේ දෙක ඇත්තේ දෝලණයක් තියෙන එකට. මේ කොයිදෝ යන භූතයෝයි අමනුෂ්‍යෝයි මාරියෝයි ඔක්කොම ටික මේකට දාලා අර මිනිස්සුගේ ඔළුව අවුල් කරලා හැබැයි ලක්ෂ ගණන් ගරා ගන්න. අර ගණන් අරගෙන ඒවට හීලින් යන්න කියයි අර ගල් අල්ලන්න කියයි මේවා මුදු දාන්න කියයි මේ 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 ශාන්ති කර්ම කරන්න කියයි අරවා කියයි මෙව්වා කියයි කරන දේවල් ගොඩක්. මේ මේක මේ දැක්කනම් උඹට බයිපෝල බං උඹ මෙන්න මේ සීයෙන් මේක දැකහන් කිව්වනම් ඉවරයි. උඹේ මේ අවුල දියා බලලා නිකන් හිටපන් කිව්වනම්. මුකුත් කරන්නේ නැතුව. ඔය මොන බේද්ද මොන අමනුෂ්‍යද මොන මේවද? එහෙම තේ මනුස්සෙන් දෙච්චර 100ක් නැහැ ඒ නිසා ඉතින් මොකක් හරි මනෝවිද්‍යාත්මක කරත් කමක් නැහැ ඉතින් තොইলිය නැටුවට හැබැයි තේරුම් ගන්න ඕනේ තොইলිය නැටුවට ප්‍රශ්නේ තියෙන්නේ ඉතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට බයිපෝලර් කේස් එක තමයි තියෙන්නේ ඉතින් ඔන්නඔක දැක්කහම අපි තේරුම් ගන්න ඕනේ මට මෙන්න මෙහෙම බයිපෝලර් ලක්ෂණයක් තියෙනවා එක පාට යක ආවේශ වෙලා ඔක්කොම කුඩු කරලා අතහැලා දානවා ආයෙ මම වැරද්දක් කළා කියලා මම්ම අඬනවා මම්ම ගිල්ටි වෙනවා
මම අහනවා මෙන්න මේ වගේ සිත දෙපැත්තේ රෝගී ලක්ෂණයක් මගේ ඇතුළේ තියෙනවා මේකට ඉතින් කරන්න තියෙන එකම දේ ඒක තමයි මෙහෙම ලක්ෂණයක් තියෙනවා මම තේරුම් ගන්නවා මෙන්න මෙහෙම ගතියක් මගේ ඇතුළේ තියෙනවා එනිසා මට හොඳම දේ තමයි මගේ ඇතුළේ දෙපැත්තේ දෝලණේ එනවා මම හදවතින් මොලේටත් මුලෙන් හදවතටත් හැම වෙලෙම මේක හරි වෙහෙසක් මේක හරි දුකක් මේකේ ලොකුම ප්‍රශ්නේ තමයි අපි කවුරු හරි මේ මගේ මානසික දෝෂයට මගේ එළියේ මිනිස්සු අල්ලනවා ඉතින් ලෝක යුද්ධ කියන්නේ ඔවට තමයි ලෝක යුද්ධ තියෙන්නේ මොලෙන් හදවත හදවතයි මොලේයි අතර තියෙන යුද්ධයක් මේ තියෙන්නේ ඒක තමයි අවසානයේ මහා රණ්ඩු යෝක යුද්ධ රටවල් යුද්ධ කියලා අපිට පේන්නේ කාගේ හරි මොලේ හදවතේ ඇතුළේ යුද්ධේ තමයි මේ අපිට භෞතික යුද්ධ කියලා පේන්නේ එළියේ මේ පවුල් ආරවුල් කියලා පේන්නේ පවුල් ප්‍රශ්න රටේ ප්‍රශ්න ලෝකේ ප්‍රශ්න කියලා මේ පේන්නේ මිනිහෙක්ගේ ඇතුළේ හැදෙන හදවතේ මොලේ හදවතයි අතර තියෙන ගැටුම एक लोक युद्ध लोके हमे मम्मी सी मूले प्रश्न मूलेट गिहाम हदवती मूले अतर गैन बुधन गिहाने मूले सीट हदवती दमन कर हदवती अवधि इधर मे अतर गमन तनी अंड मैंने मे का कल्याण मित्र होने कल्याण मित्र आगे सीएर सीया खदवत आवधि स्थितिवील बंदी मकने आवेग शून्य लाइनी उन्ना सेवर करी मम दाने माव ये पेतर अदिल 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 माव हदवत पेतर अदिल आय मम मग यालू परण से गियो मम आय मुले पेतर अदिल अदिल ममार दुष्ट मगे तुतर आत्मा काम फीलिंग यक्ष गति पूर्ण अदिल හරි මෙන්න මේ විදිහට දැන් ඔන්න අපි මේක තේරුම් අරගෙන මම මරණය ඕන කියලා පැවිද්ද ඉල්ලනවානේ ඉල්ලලා ඊට පස්සේ වැඩේ තියෙන්නේ මේ මට පොරොන්දු වුණාට අපි 99.99 එක ගෙම තියෙන්නේ දීපු පොරොන්දු රකින්න බැරිකම මේ උදේ පොරොන්දු වෙනවා හෙට කඩනවා මෙන්න මේක මම හොඳට බලන්න ඕනේ දැන් අපි දුමු මෙන්න මෙහෙම උදාහරණයක් මම ගමු ඈ දැන් ඔන්න දැන් අපි මහාන වෙන්න ආවා කියමුකෝ දැන් දැන් ඔන්න දැන් අපි පැවිද්දට ආවා මට ස්වාමී විකල්ප ඕනේ ආයෙ මට පවතින්න ඕනේ මට මගේ මරණය දෙන්න බොහොමසේ ආශිර්වාද කළා මට පැවිද්ද සිවුර කියන්නේ මං ඉල්ලන්නේ විකල්පයන් මේ ජීවත් වෙන්න තව පවතින්න ක්‍රමයක් නෙවෙයි පැවැත්ම අතහරිනවා මං පැවැත්මගේ තව අනාගත බලාපොරොත්තු වන්නේ මහානගම කියන්නේ මහානගම කියන්නේ ටාගට් එකක් නෙවෙයි මම ගිහිල්ලා ලබා ගන්න මහානගම ඉල්ලුවා කියන්නේ මම්මගේ මරණය මරණ කියන්නේ ටාගට් එකක් නෙවෙයි මං ගිහිල්ලා මම ලබා ගන්න යන දෙයක් නෙවෙයි මම මාව නැති කරගෙන ओकर पैविद इला मम पुरुला मम्मी का सीएट सीआ का रक्षा करना मम्मी का पुरुना इला पास गुरुवार महालोक दिने गुरुवार आगे हाँ पैविदी दम्मा हाँ दम्मा महानुना दम्मा मुखद करें एकाकरण वतदेन वैट अभी विधु तुगारी कुसी अभी शुद्ध करेंट वतदे मुकदे वैट अद वतदमा वे कुसी हरी मिधुरी शुद्ध प्रत वैट हरी कुसी अतम कुसी पिछुद गिरी वैट दिन वत सह ओया उदय पहाट भावना आवटेन बुद्ध वंदना भावना मैं भावना कर लगा करें मुकुद करे वाला हरी सिंपल फुडी देखा दिन दूसरे पैर देखा गील उन्ना हरी आवट गील कुसी हो मिधु अतुगा खाम देखो तान को चूड़ी दे दी फुडी देखो मिधु अतुगा सह पैक हरियट मिन मिलाव वाड़ेला मुकूत नुकर उच्चर मुल महान जीत करा दिन हर मैं आप मुखदा मंगली गर्भ वेड तेक्काप कट्टा तेक् वेड दिंपल हर अब हाँ हाई करके हेबई महान गई दिने कमटहा दूर देखाई वाड़ेला कंगिंडी हुआ पैक मे शुद्ध करा कुछ हर दिन आट वत ये आट वत करें अभी अपे मानव मन से स्वभाव्या एक दिगट एक दिख रही अंत मेन मेक तमाइ लीक मेन मे वीक हुदर देर अभी कोई हरी तेन की कड़ल दाँडल काड़ चोदरा मेन मिथन मेन मट मेहिम कराई मम्म अतारी मट मेहिम को एक मेह आने मुका खरी का खदागने एक दिगट एक दिखर अंड वग की मद्दुनो वतदुनो को मारिक खड़ा महानक पुंची दे दिन मेक एक नैवत हेमदाम एक दिगट एक दिगट कर्मस्थान दिन आगे गुरुवार वाड़ेला मुकुद नुकर इंटर पया पैया दान साल कुछ अरे कोई वाद दिख दूर टीक दवा सा करगने आना टीक दवा सा कोई वाद करगने आना वाद करगने की आड़ पास से
मुखद एंडिया ओन दे मनुष्य टिकट डिगट करांगे वत हिल यागे वत हिल वत हिल गल आटे टिकट 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 टिक मे निका कट कर रही दिन अड़का अत ना पुटा कैंकट मार आगे अदर अन्या कुस्कर पुट अदर भावना शीतल आगे अदरिका कद पुटा निका अन्न दिन टिकट 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 अयो ती मुखदी हम दील मुकूद कर गील वाड़ी लगी अम तो देना हम दाम गील को हम दाम वाड़े उन्न दें हिट टिकट 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 टिक में सीते इक दिखट देखा मुका खरी अभी उदयड़ तेरू गांड मम पुरुना मम मेरी कवाकने मम एक कर्रे इवर वेलाता मंग मेरे करांगे मन अतर करें अरे नेता अभी अरे वीरांज बाकना वीरांज ब्राह्मण आती बुध अंत लुक्ट आराधना कला स्वामी मे वसंडे गला आराधना कला बुधहां संघ्यवास पुरुना मंग उपहांस उमास बला मंग उपहांस उपास उपस्थान करना मे मैं गुहांस बलागा शिवपा सिंह उपस्थान करादे पुरंदुला आराधना गला बुधवाम वैडिया मे मनुष्य इक दवस दाने दिने वगे तम अपे महानक समाराएगी पुरंदो हरगीट करना हरगीट महानक हरगीट सील हरगीट भावना करना हरगीट वत करना देवनी दवस मनुष्य पनीडिया नैवे बंट अयद बंट आवे तिमेक मारो अदिया कोल करकरी बतकर बतटे कोल करकर बला अभी देश आवेनि अभी बतर आवेन वीराज ब्राह्मणे आगे अभी उदय तेरू मम पुरुआ ना मम मेरुना मंग विरकल मम मेरे मम मेरे मम इक संपूर्ण मम दान मम मेरे तपरि अब मेरे वैडिये मेरे इक नोकिया मम पुरुना मेरुना तेग कड़ा मम पुरुना मम्मी बत करना मम पुरुना टाइम इकट्ड इन वाला मम पुरुना और विनाड़ी दहा पाल परकर पास एम उन्न या पुरुना मगे बेल गहल मम करना बेलावट दी दट इतने मैंने मे गति नरियाँ मट दंड तेरी महान कम की मैंने मेक मम मट तीन मम निवाद वेड़ने मम निवन दाई मम निवन नोदाई मम पुरुना गुरु मम्मी वत करना मैंने मेक मट मोनवा मम मेरुना मम्मी कड़ने मम्मी की इवर विन समहला मम्मी वतक मम मेरल वेटे अमार कला मट धर बेरल एक्मे मेरल वेटना मेरल वेटिचा इक तम आदर तम इक तम यार नी गणिकाव मे गे यार कथा यार जात कथा गणिकाव नगर शोभी इतकोट वैश्यावनी यागे तिब्बे अन्नी गति या पुरुना ओयाट मोदलना मगट सेवे सपेन अब एवना अटे इतक अरदूतना बलंगीटिया वीन किसी विरमी लंकट गए अरे आईनक इच्छर पुरुदुना आए पुरुना बस आए दिखर वैन पुरु दुनिया दुनम इतनी आंग एकतम पैविद्य गिलकी क्वालिटी से अब क्या क्वालिटी मिनीसु गल अभी क्या हरी डीसे मिनीसु हरी क्वालिटी ये मिनीसु आई मे वैन इन भयपोला भयपोला इब्बत मनुष्य गत बदकर मुन प्रश्न कावा मम पुरुदून इच्छर इतनी आट आई अहंडे अंड उन्न गील गुरु आन अद इन अद यावकर अई पाट इन मेक मह अदे नीद पुरुदून इनवा आई बेल गल गी आई इच्छर आई इतनी आट गुरु अट आई बल अंड वत करण या गत या पीली गत वत बेरी स्वामी मट बे इतकोटे आई बलापुरत आई किसी बलापुरत या पटंग अद्वना सामे मट मेक अपहस मत पुलवाड़े मंकर रहा इतने बलापुरत कवर इत तेरू गंड काटारे पुरुआना जीवित अदरलेक्चरा सिंगल चिट्टपाट वे पल चिट्टपाट वे कड़ पुरु करना तेक गेम कहता है इकन अभी पुरुट कहता है अभी पुरुक मम पुरुना एक्व मम्मी युद्ध भी मम पैविद्यटना मम पुरुना एक्व मम्मी पैविद्य मम्मी वत करगा बेरु मेरे मट धर बेरु मेरल वेट मे अत ऐसी कुसी मम पर्यांक मेरल वेटाई मट उन्न लेटेद अदाल मंगिया मम वतकरा हेचरा मुकद मम पुरु अक्ना मंगे मैंने मेकदमा अभी गुरुवर आट खाल सब्रह्मचारी पुरुना
මම දැන් මට මගේ මාව වැඩක් නෑ මට ඊට මට ලෙඩද මට උනද මට කැස්සද ෆස්ට් මට වැඩක් නෑ ඒක මම ඒ වචනේ දීලා ඉවරයි දැන් මම මැරලා වැටුණත් ඒක කරා මම ඉතනින් කරගෙන යද්දි මැරලා වැටේ අතු ගගායිද ඒක මට ප්‍රශ්නයක් නෑ මට මගේ ජීවිතේ වැඩක් නෑද මට ඊට වඩා මගේ පොරොන්දු වැඩද අන්න ඒ වගේ ඕන ඕක තමයි පැවිද්දී අපි හොඳට ඉරුම් ගන්න මිනිසුන්ට බැරිම ඕක පොරොන්දු වෙනවා කොයි හරි තැනකින් කලනවා ඒ මන්න දැන් තේරෙන්නේ දර්ථ දෙය තමයි කවුරු පොරොන්දු වුණත් මට දැන් තේරෙන්නේ කවුරු ආවත් හොඳම දේ තමයි මේ මිනිස්සයාගෙන් ගන්න වැඩි අපි ගන්නවා මොකද මේ මිනිස්සයා කවුරු පොරොන්දු වුණත් මට තේරෙන්නේ මිනිස්සයර මේක කරන්න හරි අමාරු එහෙම කරන්න කෙනෙක් නම් එයා බුදු වෙන්න ආපු කෙනෙක් එයා මේක ජීවිතේ සංසාරේ ඉවර කරන්න ආපු කෙනෙක් එයා ඒ ඉවර කරන්න ආපු අය තනි හිතින් ජීවත් වෙන අය එයාලා ඒ දුන්නද බෙල්ල ගහල ගියත් එච්චරයි ඒ තනි හිත තියෙන අය තනි ආදරවන්තයෝ අය දෙවරක් ආදරේ හොයන්නේ අය වැනෙන්නේ එක වාර ඒකනේ ජේසුස් සාන්සි කියන්නේ නගුලට අත තියලා ගෙදරට කියලා එන්නම් කියන එන්නපායි කියලා වැනෙනවා පොරොන්දු වෙනවා පොරොන්දු වෙලා හරි මම පයින්නවල මම ඊටse වැනෙන්න පටන් ගන්න ගෙදරට කියලා එන්නද ආරයට මම කියලා එන්නද තේරුම් ගන්න නෑ ආයි ජීසස් කියනවා ආ එන්නපා ඔයාලා කියන වැඩක් නෑ උඹලා ගැලවෙන්න ආපු අය නෙමෙයි නිකන් හාල්පාරු විතරයි නිකන් බොරුවට අරග පයින්නවා හෙට ආයි එකක් කරනවා අනිද්දට ආයි කියනවා ආය අනිද්ද කරනවා ජීසස් සාන්සි කියන්නේ ඊට වඩා හොඳයි වැඩක් නෑ මේ මේ කතාව එහෙම එකක් නෙවෙයි මේ මොක්ෂයට අපි දින පොරොන්දුව මේ සත්‍යයත් එක්ක ගුරුවරයත් එක්ක කරන්නේ මැරෙන්න දෙන පොරොන්දුව තමාව අමතක කරන්න දෙන පොරොන්දුව තමාව අතහැරෙන්න දෙන පොරොන්දුව ඒක දුන්නොත් එකපාර දුන්නා ඉවරයි ඒක දුන්නා එතනින් යාට ආයි ජීවිතයක් හොයන්න මෙන්න මේක තමයි පැවිද්ද කියන්නේ මෙන්න මේකෙදී අපි පොරොන්දුව දෙනවා හැබැයි පොරොන්දුව දුන්නට හොඳට මතක තියාගන්න දැන් අපි හිතමු දැන් හරි මම ඔන්න පොරොන්දු වෙනවා ඔබ වහන්සේට මම ඕකේ මම කුසිය වත කරන්නම් මම භාවනාවට හරියට පහට එන්න වාඩි වෙන්න හරි අයිල මුගහසකේ මුකුත් කරන්නේ නැතුව හරි මුකුත් කරා වහන්සේ කිව්වනම් හරි මම අවිල වාඩිලා ඉන්න මම හරියට මේ වෙලාවට එකට යන්නම් කිසි අවුලක් නැහැ පොඩ පොඩ විනාඩි 5 10 පරක්කු කරන්නේ නැහැ මම හරියටම හරි මම මේ පොරොන්දු වෙච්ච දේ මෙහෙම කරගෙන යනවා කරගෙන යද්දී ඊට පස්සේ දැන් මේක එක දිගට කරන් යද්දී අපිට මේ එපා වෙන ගතිය එනවනේ මගේ මේ මානවයාගේ තියෙන එකම දුර්වලතම එක දෙයක් දිගට කරන්න බෑ මහලගමවත් දිගට කරන්න බැරි කමනේ එක දෙයක් දිගට කරද්දී මොකද්දෝ පිස්සුවක් හැදෙනවා මොකද්දෝ ට්‍රැක් එකක් පයින්න මොකද්දෝ අවුලක් කරගන්නවා මේක එක දිගට ඇදගෙන යන්නේ නැති ගතියනේ තියෙන්නේ එයාට ඊට පස්සේ එයා කියනවා හාමුදුරනේ මට මම මේ වතෙන් අයින් වෙන්නයි කියලා ගුරුවරයා කිව්වොත් වතෙන් අයින් වෙන්න කියලා ඒක කියන්නේ හේතුවකට හැබැයි මම තීරණය කළොත් වතෙන් අයින් කරන්න කියලා ඒක මගේ මමත්වයේ සතුරු කිරීමක් ආයෙ පාරක් ආයෙ මම මට නිදහසක් ලැබීමක් එතකොට ගුරුවරයා අහනවා ඔබේ මෙහෙම ප්‍රශ්නය මේ මානවා දැන් ඔයා වතෙන් අයින් වෙන්න හදනවානේ ඇයි ඔයා ඔයා ඔය වතෙන් අයින් වෙන්න හදන්නේ? එයා කියනවා හාමුදුරුවනේ මේ එන්නේ නැහනේ කුස්සිය කවුරුත් අස් කරන්න එන්නේ නැහනේ මට මල. අපි කියනවා කවුරුත් එන්නේ නැහැ හාමුදුරුවෝ ඔබ වහන්සේ මට කිව්වට වත්ත බලා ගන්න කියලා වත්තට එන්නේ නැහැ කවුරු. ඔබ වහන්සේ මට කිව්වට කුස්සිය බලන්න කියලා කුස්සිය උයන්න කවුරුත් එන්නේ නැහැ. ඒ කෙනාට දුන්නාම තින් චරු චුරු චරු චුරු චරු චුරු පටන් ගන්නවා. අයි නැහනේ කවුරු. මට නම් බෑ හාමුදුරුවෝ. මමත් අතැල්ලා දානවා. මටත් මේ නිදහසේ මහත්තාසයි අපිත්තාසයි ඔය වගේ භාවනා කරලා බණක් අහගෙන ඉන්න මේ බලන්නකො මේ මන්න මේක අදහින්න මන කුසියෙන් අයින් වෙනවා මං දාන්සලාවෙන් අයින් වෙනවා මම වත්තෙන් අයින් වෙනවා මම මෙතනින් අයින් වෙනවා මට නම් බෑ ඒ වචනේ ඉදදිම අපි දකිනවා එන ෆේල් චරිතයක් කියන්නේ එයා එයාට කිව්වෙම මහාන වෙන්න ඉද්දි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා බලාපොරොත්තු වෙලා දෙයක් කරොත් බලාපොරොත්තු බිඳ වැටීමේ දුක විඳින්න වෙයි කියලා කිව්වනේ මහාන වෙද්දි මකවා මේ පැවිද්ද කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නෙමෙයි हेम बलापुरुत्वाग्म हेम प्रार्थ ओब बलांड ओब मे आरा कौर हर प्रार्थना कलाना ओब या हिंद बागे निबंध कला ए गया हेम बलापुरुत्व या कैडुआन बलांड मम्मी बुरुद गया ओब कौर हर प्रार्थना तिब्बत मे कह तुले या ओबे बलापुरुत्व कैडला कैडुआ मत खडन वा मत एक थमाई लोक नहीं लोक तीन धर्म तेने ඉතින් එතකොට මෙන්න එතකොට එදා හැබැයි එතකොට අපි මේ මනුස්සයාට ස්තුති කරන්න එපා යකෝ උඹලා හින්දා මම නිවන් දකින්නවා කියලා. මගේ බලාපොරොත්තු සුන්වීමේ බලාපොරොත්තු ඇති කර ගන්න කියලා මහාන වේදි ගුරුවරයා කිව්වට මට කාමතුණා ටික කාලෙක. කියලා ආයේ බලාපොරොත්තු උනානේ. ඔබ බුදුවරයෙක් හැටියට මගේ කැඩුවනේ ඒක. ස්තුතියි. ඊතුදී හැබැයි ඒ උනානේ මගේ වතත් අරින්න බෑ. උඹව කඩලා දැම්මත් මම පොරොන්දුච්ච වතක් තියෙනවා. උඹ මාව දාලා ගියත්, උඹ මාව අතහැලා දාලා ගියත්, උඹ කෝරව කරත් මම කුස්සියස් කරන්න ගත්ත වත. මම වදගත්තා ඊට පස්සේ ඊළඟට වටේ ඉන්න මොන හරි කොල්ලෙක් හරි ඇල්ලලා වරෙන් බං අතු ගන්න කියලා අල්ල ගන්නවා මිසක් මම මට කරන්න බෑ ඒ මම කුස්සිය වදගත්ත නම් උඹ ආව නැති එක උඹේ සංසාරේ හිටියේ ඒක උඹ බාරගත්ත වත උඹ කරන්නේ නැත්නම් ඒක උඹේ සංසාරේ ප්‍රශ්නයක් නේ
එහෙම කළා මට බෑ මගේ වත මට ඒක අතල්ලා දැන් මට දමල ගහලා යන්න බෑ මට බෑ පැවිදි නැති කරගන්න ඒ නිසා වටේ ඉන්න කොල්ලෙක් හරි අල්ලගෙන අනිවාර්යෙන් මං අද අතු ගන්න කවුරුත් නැහැ එකෙක්වත් ඇවිල්ලා නැහැ නේද වත කරන්න පරිම පුළුවන් නම් ඔය හෙල්ප් එකක් දියන් කියනවා ඌත් කියනවා බෑ බෑ මටත් වතක් තියනවා කියලා කියනවා කමක් නැහැ මම මැරෙලා වැටෙනකම් මං කරා එච්චරයි කමක් නැහැ මම මැරෙලා මට පුළුවන් උපරි මේ මම මැරෙලා වැටෙන මොහොත තියනවානේ එතකම්ම අදිනවා එතකම් මේක අදිනවා අන්න එතනයි මහානගම තියෙන්නේ ඒ කියන්නේ ඒක ඇතුලේ කිසිම බලාපොරොත්තුවක් නැහැ කිසිම බලාපොරොත්තුවක් නැති ජීවිතයක් එන්න කියලා අඬ ගහනවා ආරාධනා කරන ආවේ නැත්තද ප්‍රශ්නයක් නැහැ මගේ මම පැවිද්දේ දීප පොරොන්දුවක් තියෙනවා මට ගුරුවරයා දීපු වත තියෙනවා මට දුන්නේ කුසි අතු ගාණ්ඩයි භාවනාවට වාලන එහෙච්චරයි ඒකට ඔයා ආවත් ප්‍රශ්නයක් නැහැ ඔයාලා නාවට මට චෝදනාවක් කරන්න බෑ මොකද මේක ඔයාලත් එක්ක මං ගහගත්ත කේස් එකක් නෙමෙයි ඔයාලත් එක්ක නෙමෙයි මම මේක ගුරුවරයා මට දීපු කර්මස්ථාන මට මේක දීපු කමටහන මට කර්මස්ථානේ කඩන්න බෑ මට කර්මස්ථානේ කඩවුවොත් මං මගේ ශ්‍රමණ ජීවිතය හල්ලු කරා මගේ පැවිද්ද බාව දුන්න වෙනවා ඔයාලා එනවනම් එන්න නොනවනම් ඒත් කමන්නේ මං මැරිලා මගේ අවසාන හුස්ම රැල්ලත් වතේදී තමයි කැඩවැටෙන්නේ මං අවසාන මේක අතහැරලා දාලා මං පැත්තකට වෙන්නේ නැහැ මට අමාරුයි ඔයාලා කිසි කෙනෙක් උදව් නැතුව මට මේක කරන්න බෑ මට බරයි මේක මට බෑ කියන්නේ මං බල සමහර ෆේල් එකක් අවන්නේ නැහැ. ඉතින් ඉස්සර තරම් පළදාවක් නැතිව ඉස්සර තරම් සුද්ධ කරන්නේ සුද්ධේ නැති වෙයි. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මම හිමීට හරි ගේම අතරින්නේ. ගේම ඉන්නවා. ගේමෙම ඉන්නවා. ඔන්න ඕක කරන්නේ එහෙම නැත් මම මේ කියන්නේ මේවා තමයි අපි මේ පැවිද්දේදී අපිව මේ එළියට දාන හැටි මේ. තව කෙනෙක් ගැන තියෙන අපේක්ෂාව ප්‍රාර්ථනාව. පැවිද්ද කියන්නේ කිසිම එකක් නැහැ මට. කිසිම අපේක්ෂාවක් නැහැ. किसीम अपेक्षा वक्ने किसी प्रार्थना वे कौरवर मुखावत ऊ अलग वेड गंड एक दक्ष मुखावत लगे इन्नी कावा अल अलग गंड तीन उपर मे गंड पास होता मे वटे वीर दर मल्ल पोडी मेमे बाल दी अल्लाह मेन मे वोसकार अरे गाँचरा एक दक्ष ने तू आने या ने तू मट बे अप मे अतु गांड या ने तू ना कुसी हस्कर बे या ने तू अगा कर बे या मोने मट काश ना मुखर बैंदी या ना तो मेवा कर बैग मनोहारी अदागत विन कनेक्शन एन मा तेने कसाद जीत ये मेका मुख मटन तेरने कऊर वर का मैंने ऊगीना ऊगी मुखर आदेश कल का उलव अरवेट अद्देचर इच्छर वाने अंड दीर टायर का गिया वाने टायर का हदागा गिया एम अभी नागे बल्लू कुलम गिया आध्यात्मिक गमन वे वे बुरा 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 अलू भीम कला बुरा बुरा आई वे मुखरी का मुन बल्लेक्खरी दागा ओद गिया बल्लेक्खरी दागा उग्गी आड़ बैठे इच्छर उगे आड़ बैठना ऊटे ऊगत अब कर मैंने मेक गति ऊने ने तू आने या ऊने आने तू गो इतकोट ना जीवित तेरु आध्यात्मिक कथा लौकिक दीम कथ ඒගේ ගතිය ඇසේ තියෙන්න ඕනේ මොකಾದ ඉන්නේ ඌ ලව්ව මරවල ගන්නවා මට ඕනේ ඌගෙන් වැඩේ කරගන්න වැඩේ කළා ඌ ගියාට පස්සේ හරි උඹ ඔබේ අම්මත් එක්ක ජීවත් යා හරි උඹ වල යන්න කියලා ගියා ඒක ඒ ගතිය ඒක ඉන්න ඕනේ ඇසේ මට හිතෙන්නේ මේ ලක්ෂණය ඇතුලේ මේ ලක්ෂණය මොකද ඊ අපිට බෑ අපිට මේ මේ මානව ජීවිතය ඇතුලේ දීපු ටාගට් එක අතල්ලා දාන්න මිනිස්සෙක් වශයෙන් අපි ඉපදුනහම අපිට දීපු වතෙන් අපිට ගැලවෙන්න බෑ කවුරු හරි අල්ලගෙන වැඩේ කරන් යන්න දී मेन मे गति आप अस्त्र हदागत पास इट पास अभी वेन्नी दंगुन आप दंगुम आप करगने आना करगने अद्दि दंगुन आप खरी उपहांस मद हूं तेरूंगा तम मुन प्रश्न आवाद महनक मतारे मुन खरदर आवाद मट दीप अत मंग भावना आवटने गवाद मट दीप कर्म वत कर मंग अतारे मम अंतिम उसम दखा मे करना अधिष्ठान करगने आना अभी मे और हया हत दहा विसर मे करगन करगन दया කරගෙන කරගෙන අවුරුදු 10ක් 15ක් යද්දි දැන් එයාට දෙනවා අම්මට සිරි දැන් නම් මට මිනිසුත් කියනවා අම්මෝ එයා නම් එයා බලන්න අනිත් කවුරු ට්‍රැක් පැන ගත්තත් එයා පැන්නේ නැතුව එක දිගට කරන් ගියානේ මේක මාර කොල්ඩියා එයා කොහොම හරි මේක හරියටම කරන් ගියානේ කියලා නිකන් එයාටත් දිනනවා දැන් අම්මෝ මමත් දැන් ගුරුවරයා වගේ තමයි මමත් දැන් ටීචර් වගේ තමයි ගුරුවරයාත් ඊම අතාරින්න නැතුව ඇදගෙන යනවා මමත් ඕනේ ප්‍රශ්නයක් ආවට මහත්මගේ වද ඇදගෙන ගියානේ ඉතින් මමත් දැන් නිකන් ගුරු තමයි වගේ ෆීලින් එකක් අස්සෙන් එනවා यांग हेम फीलिंग अपे अतुलट एंड गाड़ना फीलिंग कावा गुरुवर एम कर पोडा कोना पोडा कलर इद्दू हम मूट मल पैन या आप गुरुवर वागे हेदेन हादन मंगे एक वेरदी
ඒක කියන්නේ දැන් මම මම අර ටික ආ දැන් මමත් අර වගේ කෙනෙක් තමයි කියලා නිකන් සිවුම් විදියට මමත් කඩාගත්තේ නෑරි දිකටම ආයේ වට දීපේක මං කරන් ගියානි කියලා ඒක ඇස්සේ සිවුම් විදියට මේ ඊගෝ එක එන්න පුළුවන් ඒ සිවුම් විදියට ඊගෝ එක ඇල්ලා මමත් දැන් ගුරු කෙනෙක් තමයි වගේ ෆීලින් එකක් ඇස්සේ එනවා තේරුම් ගන්න කවදාකවත් ගුරුවරයා ශිෂ්‍යයාට කවදාකවත් ගුරුවරෙක් වෙන්න දෙන්නේ නෑ ගුරුවරයා පල්ලෙහාට ඇදලම දානවා මං කිරි කදේ නේද ගුරුවරයා ශිෂ්‍යයාට කවදාකවත් ගුරුවරයාගේ ලෙවල් එකට එන්න දෙන්නේ නෑ लेवल आपू गम कड़ला पल्ले मंकी दरअर गुरुवर इन पल्ले आव दाक शिष्य लेवल इन देवल आवो शिष्य आए साव के शिष्य साव के इन दाक शिष्य गुरुवर मंकी शिष्य साव का इन दाक शिष्य गुरुवर तथागत गुरु की लेने गुरु धर्म हम वेम श्रावकत्ते यशोदा मगे शास्त्रनास दिव्यान्नास हम वेम श्रावकत्ते वेदगत्ते गुरु तन तुरा अपे मनसार वत दिगट गील अभी गुरु एंड आदन यदि लसंट गुरु पोड कंट दल अरगट पल्ले गील पल्ले आट दूर अभी गुरुवर मार आईने गुरुवर मे मार मे इधे अभी तिन्न तेजसी पचगल दाने मेचर उम्मीद इरीसे दाने अभी गाँव मुखाकू या हेदिंड हादन के हादन ये वत कर्ल कल वत इंकेन हादन इक दिगट करा 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 एक आधिपत कद मम दिगट मेहट पोकना दिगट मे हर गिट मेह गतर पोकना एक हादन अब वेडेटी एक गुरुवर कले नेता अनिवार्य आराम कौर के कर्मा हम दिखा पल अंड की आए शुअर शुअर एक शुअर एंड शुअर गुरुवर नीहन बेटिया अनिवार्य वट इन के अरे अरे अड्रस वचने अड्रस गहलदा गहल दमट बस अरे अस्सी गिया मोट मेम गि गिट श्री अन्ना अस्सी अरगना इतकोटे इलाव गिया अरे मनुस वीन गीन स्तूति ममत मेच्चर मन कार्य किटिया पेन्न अट मंग हिता मम धर्मे तेरीनो वगीम धरनो वत करगने मम हिता मम तीन हरियट मे हई किसीम मे ममद्यंग हरी गुरुवर आगे तमाय ममद्यंग किसी मवलाने ममद बुधवरे बुधवरी अक्केल मंगिता बुधपीलिम हेलवेंट कथा कर बुधपीलिम ऐं कथा कर आए तीन वता दुना आए किसी में भोयांड विधि अन्े आए किसी वेरद होयांड विषय लसन कर ममत हरियागने मेन मे कैल असें इतकोट तेरूंगा अंत एक्को अनिवार्य गुरुवर पल्ले हट दान पचगिरी पचगड़ना ये मैंने तंग आराम विन सब्रह्मचारी हास अड्रस पल अंड दिखा कील कील मेरे बस आदिन रिदीला आए मुलू आदमी वेटेना मुलू आदमी एदगन वेटे गाड़ना अभी मुलू आदमी एदम वेटी मैं तम अपी बुधवी एक तरह स्तूति करकेतम लुकम स्तूति अपे हदवती अभी करा ගොඩාක් ස්තුති මම අන්තිමට අන්තිමට කර්මස්ථානේ හරහා මම කැදිලා මට දීපු වත මම හරියට කම්ප්ලීට් කිරීම නිසා ඒක හරහා මට කෙලවෙලා ඒක පෙන්වන්නේ එක්වර ගුරුවරයාගේ පච කෙරිල්ල එහෙම නැත්නම් අර වටේ ඉන්න කෙනෙක් පච කෙනෙක් සමහර අයට ගුරුවරයා පච කරලා ගානන්නේ ගුරුවරයා ඕන දෙයක් කිව්වොත් අහනවා ඉන්නේ වටේ ඉන්න කෙනෙක් ගහොත් රිදෙන්නේ සමහර අයට වටේ ඉන්න අය මොනවා කිව්වත් අදාල නැහැ ගුරුවරයා කිව්වොත් වදිනවා ඒක ඔය දෙකෙන් තමන් වටිනාකම් දීපු තැනින් දැනගෙන වදිනවා කොයි නැහැ ඔය දෙකින් එකකින් වදිනවා වැදිලා ඒකේ ස්තුතිය එනවනම් thank you කියන්න පුළුවන් දවස එනවනම් අන්න එදාට අපි බුදු වෙන දවස මම අන්න එදාට තමයි මම මගේ නොහැ දුර්වලතාවයේ හරියටම තේරුම් ගත්ත දවස මගේ නොහැකියාව මම ඒ කියන්නේ මගේ weak point එක මම තේරුම් ගත්තා මම එතකොට ආන් එදාට මම ඒ කියන්නේ මේ ස්තුති කරන්න පටන් ගත්තා हर दें आप मेहमे इतम दें आप दें पैविदेट आवा दें पैविदेट अवीला मम मरने बलापुर आवा मरने बलापुर अवीला मत दें गुरुवर वतक दुना गुरुवर कर्मस्थाने दीला दें मम्मी करगन गिया दें मेमी खुशी अतने का भावना दिखता दुन वात मन दें टाइम मेकट हर गिट करगन करगन मेमे अद्दी हर दें मेम आड़ीला मम्मी इन्ना उन्हें पाट भावना आव अवीला दें मम्म आड़ीला हिटिया दें मन दें वाड़ीला मित्र मेम हिटियाट पास इट पास मुदरुगा मे सीत निकांग एक दिगट दम निकांग इन गम अभी एक टिक 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 अभी दम खरमस्ता अने दिल मे का इंटर इन्े नलियन ये नलियन तेरे
टिकट अति मे कोप मेहमे अल्लनवा मे सीट सूरनवा काकुल मेम होलोनवा එතකොට තේරෙනවා මෙයා මොකක් හරි මනෝවිකාරකකින් මෙයා ස්ට්‍රෙස් එකක ඉන්නේ. මනෝ සමහර අය භාවනා කරන්න ගියම මෙහෙම වට ජන්නි මේ කූරු ගලන් ගන්නවා සීලින් වල. මේම භාවනාවට ඇවිල්ලා බලන් ඉන්නවා මම සමහර මේ ඉන්න මෙහෙම බලන්නේ මේ. ඕ වගේ. කේක විකාර වල පස්සේ බැලුවොත් ඇස්සල්ලා සමහර අය මෙහෙම බලාගෙන ඉන්න සමහර එක එක සමහර අය මෙහෙම කරනවා සමහර අය ඉන්න කරනවා. එක එක රිලව් වගේ සමහර අය ගාන කූරු ගලන් කරනවා. तेना मुखाक दो बंदा ट्रैक पेन करो निचांग इंडिका हिट पाल को निचा पाल निचांग इन्ने मैंने मुखा खरी अरे तमांगे तीन दोस मन से मनोलोक इन्ना मनोलोक इन बातरी अरे अरे मुखा खरी खाई के वासी दंगलना खाई के वासी नटन ओह निका गुरु कर विकार कर इन्ना समार चेपे अर मुखा म्यूजिक करिए दागन इन्ना खाने मुखा दो बंद म्यूजिक किया रिलैक्स म्यूजिक की किया मुका निका हिट पाल की इन्न एक रिलैक्स म्यूजिक दागान एक्को कूरु गणन करनो एक्को दात्मिटी का एक्को काकुल मेहम होलो होलो मेहट मेहट करको करको बालनो हल्लनो मेहमा तत्व का मेहम 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 इन्ना इतो ओय वागे एक एक नानी नाडेगा किवे कर्मस्थार दुरु मुकुंद कर हिट पांग कियाने हरि आहरि हरि इदस किना हरि अदेन देन देन तेनो अदिन पासे मंग गा जाने कूरु गणन करन्ने इन्ना सीलिंग गणन करन्ने इन्ना इन्ना आई इदस देन इन्ना देन अपि दे अपि ओम इटियाट पासे एत्तरम अपि एक दिगट एक दिगट एक दिगट पैविदि वेला मे वगे इक्म वतने दें हेमदाम करके अतगाने का मेकाइन इक्म वत आव दिगट दिगट मेहमे करगने दूड़न पास याट प्रश्न के बना दबकेम याट देंेम करगने याट पास यागे मेहमे मे अविशेड गो अनुसे तेरग अभी दें एली अभी इच्छा गाना एलिए इन दाकल अभी नैटुआ क्या गेहुआ दिवे दें मेके एक महानुना एक दिया नैवत नैवत करें वताई मे बनाहाने का मे भावना वाई मेके नैवत 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 कर अस्से तीन अनुसैकी के पट्टम मंगे अनुसैकी दें विलावने दें मंग अनुसैकी कटी इंकना मेम महानुना पास मेम मे तिब्बे नैति विधि रागे का तिब्बे नैति मलबर नुरस ना वाकेगा तिब्बे नैति निधि मत आकेगा ओ मई वगे फीलिंग वगे मे महानला टीक दवासा හිටගෙන නෙදි ඇඳ පොයා ගෙදර ඉදින් නිින්ද යන්නේ නැහැ නිකම්වත් දවල්ට මෙන්න මේ දවල්ට නෙමෙයි උදේ රැගිලා ආයෙ පොඩකින් ආයෙත් ගිල පැය ගණන් නිදියන්න පුළුවන් ආයෙ දකාලා බුදියන්න පුළුවන් බුදියන්න පුළුවන් හිටගෙන නිදියන්න පුළුවන් මට්ටමක් එනවා මේ මොකා හිතා ගන්න බැරි වෙනවා ඇයි අපිට මට මේ වෙන්නේ ඉතින් කර්මස්ථානේ දුන්නා එකම දේ කරන් ගියා වෙද්දි සමහර අයට මල පයින්නවා හිතනවා ළඟ ඉන්නේ ඉට කියලා ඇරලා එන්න හිතනවා ඇන්ලා එන්න හිතනවා දෙකම් තේරෙන්නේ නැහැ තරහයි मेम मार विधियट एवीसेन मे 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 इमोशन अगे इमोशन टीका मह भावना करगन महान तेनगटे अवेल मेम मूल दवास टीके मेकने टीकदास कैंडो टीक दास महल्ला टीकदास मेम गिट पास मुखादो टीका गोजदा अंडगा मुखादो मतुले पुतुम रागे अकेन पुतुम विधियट एसकर फीलिंग स्वयंकर फीलिंग मेवा तिब्बट पड़ा ऐसा रागे कविस्ट एक चरित्र सापेक्ष मेक विना भावना करगन करगने अद्दी वार वत तमंट दून वताई भावना वाई ये देश मे आगने अद्दी एक् वार तद नीति मत गति तद रागे अंगे कुटम गहानी नुस्ना मेलो ओवागे ओ तुने इनवा काटा इनवा तुने कविस्ट का तुने कविना पास मट भावना गुरु रेकूद कथावत मैं भावना करें वैसे मट की वैडिये हिताने कर्म गेवीला कैतासी का वे दंग गोज दान उम वे दंग अस्से दिन अवल टीक दंग एतुलेन अवल पास आवा टीक गोज दंड इलामे पुल अन्ना मेक दरागन हिटाको मेक पीली गाँव मेक पुल आंदर मुकूत करंडे अवीसी अवीसीट इक दरांड बे इकंड बेरे निधि मत हिदागंड बेर इधट रागे दंगल हिदागंड बेर नुरस्ता दमल गहल अंडी तेना दमल गहल अंडी तेना अनुसे एंड हंगिला दिब्बेवा गोजदांड परुटा सेवा ये गुरु सीरिया अंडिपा से अंडिपा लीगी कैसरी अंडिपा प्राणघातक रंड अंडिपा मे तवकन गहंड अंडिपा अब डे अब अंडने कम निका कुहांड के बुंड के लिए तेना गंज गहांड के लिए निकाम निकाम तमंग अब पुनः पारण दिब्बा से सेना बेदिंग दंडी तेना बेदी खदा गंटी तेना ने तंग तमंग इटे मल पेन चालीते निकांग निकांग गहां तेना कार्य
වගේ අර මුඛාක් හරි තමන් පරණ ඇබ්බැහි වෙච්ච දේවල් ටිකක් මෙහෙම ගොජ දාන්න ගන්න. කුමාර ප්‍රශ්නයක්. මෙන්න මෙතන තමයි අසරණ වෙන්නේ පැවිද්ද. මහානකමේදී අපිට තද්ද අසරණකම දෙනවා පරණ ජීවිතේට ආයන් දෙනවා. පරණ ගති ටිකට පරණ ගති අර එළියේ තිබ්බ අර නසරාණි ගති ක්‍රියාත්මක කලේ නැතුවට ඒ ෆීලිං එනවා ඇවිස්සෙනවා. ඒ හැඟීම් ඇවිස්සෙන්න ගන්නවා. ඒ හැඟීම් ටික ඒ ෆීලිං ටික මෙහෙම ගොජ දෙයි දැන් මෙතන මුකුත් නැහැනේ. එකම දේ නැවත නැවත කරගෙන එකම වතනේ කර කර ඉන්නේ මේ. කරන්නේදී අරග මෙහෙම අස්සෙන් එනවා. මට ගුරුවරයා කියපු කතාව තමයි පුළුවන් නම් ඔන්න ඔතන ඔතන තමයි මහානකම රකගෙන ඉන්න තියෙන්නේ. යන්න නැතුව සිවුර අමතක කරලා දාන්නෙත් නැතුව සිවුර කඩලා දාලා ආපහු අර දුසීලකම් වලට යන්නෙත් නැතුව මට ගිල්ටි නැහැ කියලා ආපහු අර බොණ්ඩයි කණ්ඩායි පිසුනටණ්ඩ යන්නෙත් නැතුව මෙන්න මේ ඇවිස්සෙන වෙලාවේදී මේක ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. ප්‍රතික්ෂේප කළොත් ඔක වැඩි වෙනවා. ඔය එන රාගේ ප්‍රතික්ෂේප කරන්න ගියොත් ඔක වෙන ද්වේෂකින් පිට වෙනවා. ඔය නුරුස්නාව ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔය නිදිමත ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔක තියෙනවා බව තේරුම් ගන්න. ඔක හොඳට නැගෙද්දි නැගිනවා බව තේරුම් ගන්න. ඔක යද්දි ඔක ගෙවෙන බව තේරුම් ගන්න. මුකුත් නොකර ඉන්න පුළුවන් නම් මැරිච්ච මලමිනියක් වගේ උතන දරා ඔන්න උතන තමයි ගේම තියෙන්නේ. ඔක ටික දවසකින් ওই ටික ඇවිස්සෙන්න ගත්තට පස්සේ ආපහු යන්නේ නැතුව මද්‍රව්‍යයකට, ආපහු යන්නේ නැතුව ඩ්‍රග්ස් වලට, ආපහු යන්නේ නැතුව සෙක්ස් වලට, ආපහු යන්නේ නැතුව මේ හැබැයි බැඳීම් වලට. බැඳීම් කඩලානේ ආවේ. ආපහු බැඳීමක් ඔය කියනවා හිත. හිත ටික ටික දා ඔය දැන් නිකන් අයිස් වෙලා වගේ ඉදි. මහා අලුත හින්දා ගල් වෙලා වගේ. හැබැයි පොඩ 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 අර ටික මෙහෙම ගොජ දාන්න ගද්දී මෙන්න මෙතනදී දැන් අපිට රාගේ එනවනේ. මේකෙදි මට කියපු උපදේශය තමයි මට කිව්වා පුළුවන් තරම් මේකේ බලන්න කිව්වා. මෙන්න මෙහෙම විදිහට ඔය එන හැම ෆීල් දැන් ඇහි ඇතුලේ කාරගෙන එනවනේ ඇස්සේ. මේ නිදි මතයි බෝරින්කමයි මේන තනුරු ඉන්න එපාවිල්ලයි එහෙමනේ. ඔය නැත්තම් අර එන තද රාගේ පුදුම විදිහට සෙක්ස් ෆීලිං ඇවිස්සෙන ටිකයි. මේ ටික ආවට පස්සේ මන් ගුරුවරයා කියද්දි මට ගුරුවරයා කිව්වේ මෙන්න මෙහෙම උඹට බලන්න පුළුවන්ද කියලා කිව්වා මට. මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි. මේ එන සිතවත්, මේ එන රාගවත්, මේ නුරුස්නාව දිහා මම නෙමෙයි, මගේ නෙමෙයි, ආත්මේ නෙවෙයි කියන ඇහිම් බලන්න පුළුවන්ද කියලා. මං කිව්වා මට මේක තේරෙන්නේ නැහැ කියලා. මට උපමා දෙකක් කිව්වා. මං උපමා දෙක කියන්නම්. ඇයි මේක මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා බලන්නේ කොහොමද? මට තේරෙන්නේ නැහැ ඒක. දැන් මේ හොඳටම ඇවිස්සෙනවා මේවා. ඒවා ඔක්කොම ඇවිස්සෙද්දී, මේවා ඔක්කොම මතුවෙද්දී ඒ උපමා දෙකක් කියන මං ඒ උපමා දෙක හොඳටම මතක. එකක් තමයි දේ දුන්න කියන එක මතක් කරගන්න කිව්වා. ඊළඟට දේ දුන්න සහ අනිත් එක තමයි ගඟ. දැන් මේ එන හැම ෆීලින් එකක්ම තේරුම් ගන්න අපිට එන රාගය හරි නුරුස්නාව හරි මේ ඔක්කොම ගඟක් ගලනවා. ගඟක් ගලනවා කියලා කියද්දී ඒ ගලණයට ගඟක් කියලා දෙයක් නැහැනේ. මං එක තියනවාද? අපි ගඟ ගලනවා කිව්වට ගඟ ගලනවා කියලා නාමපදයක් ක්‍රියාපදයක් දාලා කතා කළාට ඇත්තටම ගලණයක් විසක් වෙනම ගඟක් කියලා දෙයක් නැහැනේ. අන්න ඒ වගේ අපි කතා කරද්දී කියන්නේ ගඟ ගලනවා කියලා. හැබැයි ඒනට ගඟක් කියලා දැන් අපි ওই වතුර ওই ගලණේ අයින් කරලා ගඟ පෙන්වන්නේ කිව්වොත් ගඟක් කියලා දෙයක් ඔයවත් නැහැනේ. ඒක නිකන් පාවිච්චි කරන වචනයක්. ආන් ඒ වගේ තමයි මේ හැම සිතිවිල්ලක්ම ගඟක් කියලා දෙයක් නෙමෙයි. අපි කියන අනේ හාමුදුරුවෝ මගේ සිතේ රාගය ඇවිල්ලා මේ සිතක් කියලා දෙයක් නෑ. ඒක හරිනේ ගඟ ගලනවා කිව්වා වගේ. සිතට රාගය එනවා, සිතට දේශය එනවා කියලා ඒ වචනේ වැරදි. එහෙම දෙයකින් යමක් උපදිනව නෙවෙයි. ගඟ ගලනවා කිව්වට අපි කියන මහවැලි ගඟේ වතුර සැරයි මේ දවස්වල. මහවැලි ගඟ කියලා දෙයක් නැහැනේ. ඒ ගලණයට ගලණේ විස්තර කරන්න දාපු නමක්නේ මහවැලි ගඟ කියන එක. අඩුම ගාලනේ ගලණේට ගලණේ කියලා දෙයක්වත් නැහැනේ. ගලණයක් කියලා දෙයක් හරි හම්බ වීමක්, දෙයක් හම්බ වීමක් නේ. අන්න ඒ වගේ මේ අනේ බලන්න අපි හැම වෙලේම කරන්නේ මගේ සිතට මේ දවස්වල රාගෙන වැඩි හාමුදුරුවෝ මේකේ සම්පූර්ණ අයිතිකාර දෙයක් කරනවා. දෙයක් කරලා දෙයක ගලණයක් විදිහට බලනවා. මේක තනි කර නිත්‍ය ආත්ම කර ගැනීමක්, මම කර ගැනීමක්. මේක මේ සිතට එන ෆීලින් දියා මම මගේ ආත්මය කර ගැනීමක් තමයි. මේ මගේ හිතට රාගය එනවා, මගේ ඇඟට වේදනාව දැනෙනවා. මෙහෙම තේරුම් ගන්නකො දැන් කකුලේ වේදනාව කියන්නේ ගලණය. කකුල කියලා ඔකට නමක් දැම්මොත් ඒක හරියට කියන මහවැලි ගඟේ ගලණය වගේ කිව්වා වගේ. කකුල වේදනාව කියන ගලණය හරි, ඒක තියෙනවා, ඒක නෑ කියන්නේ. හැබැයි ඒකට කකුලක් නෑ. කකුලේ වේදනාව කියපු ගමන් මම පුද්ගලයේගේ දේක වේදනාවක් හම්බෙනවා. නিত্য දේක වෙනස් වීමක්. ආන් ඒක වැරදි බව හොඳට තේරුම් ගන්න. එහෙම බලන්න එපා.
එහෙම බලපු ගමන් අපි අනේ මට දරන්න බෑ මේ මගේ කකුල වේදනාව මගේ ඔළුවේ වේදනාව මගේ හිතේ වේදනාව තනි කර මේ ගලණය දෙයක් විදිහට බලනවා දෙයක් කරනවා අපි තේරුම් ගන්න අන්නේ ගඟේ මේ හිත දිහා බලාගෙන ඉද්දි හොඳට ගඟ කියන එක මතක් කරගන්න ගලණයක් මිසක් ගලණේට ගඟක් නැහැ ගලණේට ගලණේ කියලාවත් දෙයක් නැහැ අන්න එතකොට ආන් ඒ අර්ථයෙන් මේ සිත දිහා බලන්නේ මේක දෙයක් මේ මගේ සිතේ රාගල චික් මගේ කැත හිතා තියෙන චික් මගේ හිතක ඒ තන්නි කර මේ දෙයක දෙයක රාගයක් කෙනෙක් ඒ දෙයක් කියලා බලපුව වගේ ඊට අයිතිකාරයෙක් ඇදෙනවා ඒ වගේම තමයි ඊට දේ දුන්න කියලා කියන්නේ දේ දුන්න කියලා කියවහම දේ දුන්න අපි දැන් අපි දේ දුන්න නැති කරන්න බෑනේ අපිට දේ දුන්න කියන එක අපි හොඳට තේරුම් ගන්න දේ දුන්න කියලා ස්වාධීන දෙයක් නැති කරන්න බෑනේ දේ දුන්න කියන්නේ යම් හේතුවක් නිසා ආලෝකයයි වැස්සයි නිසා අපිට පේන මායාවක්නේ කවුරු හරි කෙනෙක් දේ දුන්න නැති කරන්න උත්සාහ කළොත් කවදාකවත් දේ දුන්න නැති කරන්න බෑ මොකද දේ දුන්න කියලා ස්වාධීනව පැවැත්මක් නෑ යම් හේතු දෙකක් නිසා තියෙනා වගේ පේන මායාවක් හරි කවුරු හරි කෙනෙක් මං නැති කරන්න කියොත් දේ දුන්න කවදාකවත් දේ දුන්න නැති කරන්න බෑ හැබැයි දැන් අන්න ඒ වගේ තමයි කවුරු හරි මමත්වේ නැති කරන්න කියොත් කවදාකවත් මමත්වේ නැති කරන්න බෑ මමත්වේ කියන්නේ දේ දුන්න කියලා ගන්නකෝ මම කියන එක මම කියන්නේ දේ දුන්න කියලා ගන්නකෝ දේ දුන්න නැති කරන්න පුළුවන්ද මම නැති කරන්න පුළුවන්ද බෑ දේ දුන්න නැති කරන්න දේ දුන්න කියලා ස්වාධින දෙයක් නෑ මම මට රාගය ඇවිල්ලා තිනවා මං කොහොම හරි මගේ රාගය නැති කරනවා කොහොම හරි මගේ හාමුදුරු මම මගේ මමත් ඒ නැති කර ගන්නවා කියලා කිව්වට ඒ වචන කිව්වට ඒක වැරදි. දේ දුන්නක් වැඩි කරනවා කියොත් ඒක වැරදි. ඒක ඊතර පවතින දෙයක් වෙනවා. ඒක යම් හේතුවක් නිසා සකස් වීමක් දිනේ හේතුව තේරුම් ගන්න හේතුව නැති වුණොත් ඒ ඵලේ නැති වෙනවා. මිසක් අපිට ආන් ඒ වගේ තේරුම් ගන්න ඕනේ අපි මේ මේ එතකොට අපි කවුරු හරි උත්සාහ කළොත් මමත් ඒ නැති කරන්න කියලා ඒක මමත් ඒ ඇති කර ගැනීමම තමයි. මමත්තේ කියන එක නැති කරන්න බෑ නැති කරන්න මම කියලා කෙනෙක් පවතින්නේ නැහැ වෙනම නැති කරන්න වෙන්නේ පවතින දෙයක් දේ දුන්නා තිබ්බොත් තමයි නැති කරන්න පුළුවන් අපිට හැබැයි දේ දුන්න කියන එක යම් හේතු නිසා සකස් ඒ නිසා තේරුම් ගන්න ඕනේ අපි පරණ මතක වලට බැඳීමයි අනාගත බලාපොරොත්තු වලට බැඳීමයි දෙක නිසා තමයි අතීත මතකයන්ට තියෙන බැඳීමයි අනාගත බලාපොරොත්තු වලට තියෙන බැඳීමයි නිසා තමයි වර්තමානයේ වෙනම මෙහෙම දුක් විඳපු කෙනෙක් මේ මම මේ පුදුම කට්ටක් ඇවයි ඉස්සර මං කවදාද ඉස්සරහට සැපෙන් ඉන්නවා කියලා මේ වර්තමානයේ කෙනා හැදෙන්නේ මෙන්න මේ මතකයන්ට තියෙන බැඳීම නිසා. මේවා දෙයක් කරගත නිසා. මිසක් ඇත්තටම වර්තමානයේ තුල මේ අතීත දැන් මේ වෙලාවේ අතීතයේ දුක් විඳ කෙනෙක්වත් අනාගතයේ දෙයක් ලබා ගන්න කෙනෙක් සොබින් නැහැ. ඔබ හිත සම්පූර්ණ අතීත මතක වලට බැඳීමත් අනාගත බලාපොරොත්තු වලට බැඳීමත් මනස අතහරින්න. ආහං එතකොට ඔබට වර්තමානයේ මෙතන මමෙක් නැති වෙනවා මමෙක් නැති වුණාට පස්සේ ඔබේ සිත දැන් දෙපැත්තට මේ මායාව තේරුම් ගත්තානේ මායාව තේරුම් ගත්තාට ඔබ කොච්චර වැඩ කළත් මහන්සියක් තේරෙන්නේ නැහැ වැඩ කරන වැඩ කළාට ඇත්තටම මේක මොන වගේද කියන්නේද කියනවා කියලා ඉවර වෙද්දි කියන්නේක් නැහැ කිවීමක් සිද්ධ වෙලා උදළු ගානවා උදළු ගාවට පස්සේ බැලුවාම කවුරුත් නැහැ සුද්ධ වෙලා උදැල්ලක් තියෙනවා උදුළු ගාව මිදුලක් තියෙනවා උදුළු ගාව කෙනෙක් නැහැ. කත් දේශනාවක් කරලා තියෙනවා. දැන් අපි ලැප්ටොප් එකේ දේශනාවක් අහද්දි ඇත්තටම බලන්න දේශනාවක් යනවා බණක් කියලා තියෙනවා බණක් අහව පිරිසුකුත් එදෙන ඉනවා. හැබැයි ඇත්තටම ඒ ලැප්ටොප් එක ඇතුලේ බණ කියන කෙනෙක් නැහැනේ. ඒකනේ ඇත්ත. ඇත්තටම අපි ෆෝන් එකෙන් බණක් අහද්දි බණ කියන කෙනෙක් නැහැනේ ෆෝන් එකේ. ඒ වුණාට බණක් කියනවානේ. බණක් ඇහිලා තියෙනවා බණක් කියලා දිනවා කියපු කෙනෙක් නැහැ. දැනුත් ඕකම තමයි මෙතන යථාර්ථය. මෙතනත් යථාර්ථයේ කියන කෙනෙක් නෑ අහන කෙනෙකුත් නෑ හැබැයි කීමක් වෙලා තියෙනවා. හැබැයි අහන කෙනාට මම ඉන්නවා නම් එයාට අහන බණ අහපු කෙනෙකුත් තියෙනවා. හැබැයි හරියටම අපිට එන්න එන්න අපේ හිත වර්තමානයේට අවදි වෙද්දි බණ කියලා තියෙනවා කියපු කෙනෙක් හම්බෙලා නෑ. වර්තමානයේ තුලට අපි අවදි වෙන්න සම්පූර්ණ අපි අර ආවේගයක දුවන එක අයින් වෙන්න වෙන්න මේක දෙයක් කරලා ලෝකෙ දිහා බලන එක එන සිත් දේවල් ඒ දියල් දිහා ඒ තේරුම් ගන්න අපි බාර ගන්නවා කිව්වොත් මට එන රාගය මට එන දේශය මම බාර ගන්නවා කිව්වොත් ඒක වැරදි. බාර ගද්දි බාර ගන්න කිනා ඇත්ත වෙලා බාර ගන්න දේත් ඇත්ත වෙලාදී. හැබැයි මේ සිහියෙන් මේ රාගයේ තියදි රාගයේ තියෙනවා කියලා දැනගන්නවා. දැනගන්න ගමන් මේ යථාර්ථය අවබෝධ වෙද්දි. මේ මේ මේක බලන්නා කොහෙද ඉන්නේ කියන එකට අවදි වෙද්දි අපි.
ආංගික අවදීන ලදී අන්නේ එතකොට රාග කෙනෙක් නැති දැක්මක් එනවා ඇවිදීමක් සිද්ධලා දෙන ඇවිදපු කෙනෙක් නැහැ කාලා තියෙනවා කාපු කෙනෙක් නැහැ නාලා තියෙනවා නාපු කෙනෙක් නැහැ නෑමක් සිද්ධලා නාපු කෙනෙක් නැහැ කීමක් සිද්ධලා කියපු කෙනෙක් නැහැ ඔන්න ඔතෙන්ට ආවහම අපිට ආවේග ශූන්‍ය ඔතන දැන් දැන් කොච්චර වැඩ කළත් මොනවා කළා ටාගට් හැදෙන්නේ බලාපොරොත්තු හැදෙන්නේ ප්‍රාර්ථනා හැදෙන්නේ අර ඒ ඒ වෙලාවට ක්‍රියාවට අවශ්‍ය කරන සිත විතරයි ක්‍රියාසිත විතරයි තියෙන්නේ ඒ වෙලාවට කතා කරනවා ඒ වෙලාවට hina වෙනවා එතනින් එහාට යාට ඔබ මහන්සියක් අත් දුකක් අත් හිරවීමක් අත් බරක් නැයි ටාගට් නැහැ ටාගට් තිබ්බොත් තමයි මම කියන්නේ මේකේ මායාකාරීත්වය තේරුම් ගන්න ගන්න විතර මම ශූන්‍ය වෙන්න ගන්න මමත් ඒ ශූන්‍ය එතන මම නැති වෙනවානේ මේ හේතු නැති වෙද්දි මමත් ඒ කියන එක අර දේ දුන්නා වගේ එකක් කියලා තේරුම් ගන්න හේතු නැතිදී දේ දුන්නක් පහළ වෙන්නෙම නැහැ දේ දුන්නක් කියලා ස්වාධීනව පහළ වෙලා තිබිච්ච දෙයක්ම නැහැ හේතු නිසාම ඇවිච්ච මායාවක් විතරයි තිබිලා තියෙන්නේ मैंने मेक तम एंड 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 तेरू गद्दी तेरू गंड 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 अभी संपूर्ण अपे शबैम अनीत दकीम शबैम दुख लक्ष्य दकीम शबैम अनात्मी अद्दीन मिथन मेक तम सरेंडर की लगे सरेंडर की लगे फुद्गले सरेंडर मैं फुद्गलाते सरेंडर वेना फुद्गले मे ओम बारगण मको पीलिगा निंदावा पास पीलिगा मैं ये बारगण फुद्गले आगे निधासी मैं तमाइ सरेंडर यटा हम देना हम देना आटम तेरह सरेंडर।